ආදරණීය දරුවනි, අපි අද තවත් අතිශයින් වැදගත් පාඩමක් කතා කර. කුලක මේ අපි බොහොම කුඩා කාලේ ඉඳන් දන්න පාඩම. නමුත් ඒ කුලක හැටියට නැතුව අපි වෙනත් විදියට දැනගෙන හිටපු පාඩම. 10 ශ්‍රේණිය අපි ගොඩක් මේ ගැන කතා කරලා තියෙනවා. දැන් මම 11 පොඩි මතක් කිරීමක් කරන්නයි මුලින් යන්නේ, වැදගත් කරුණු ටික. ඊට පස්සේ අපි 11 වසරට නියමිත වැඩ කොටස කරනවා. මොකද මේ ටික අපිට උදව් වෙනවා 11 වැඩ ටික කරගන්න. ලකුණු 10ක ගාණක් මේ පාඩම හොඳට බලාගෙන පරිශීලනය කළොත් මේක ඕගලන්ට ලකුණු 10 ගන්න. මුලින්ම කුලකයේ අනේකත්වය. කුලකයේ අනේකත්වය කියන්නේ කුලගේ දින අවයව සංඛ්‍යාවට. කුලගේ ඇති අවයව සංඛ්‍යාව කුලගේ අනේකත්වය වේ. දැන් මේ කුලගේ අවයව කීයක් තියෙනවා? 1, 2, 3, 4, 5. එහෙනම් අපි ලියනවා එන්දාලා අවයව සංඛ්‍යාව නම්බර් අවයව සංඛ්‍යාව ඒවල තියෙන 5. අන්න එහෙමයි අනේකත්වය ලියන්නේ. මේක සම්භාවිතාවටත් ඕන කරනවා. ඒ නිසා හොඳට අපි බලමු. දැන් මේක අවයව ලයිස්තුගත කිරීමේ ක්‍රමයට කරලා තියෙනවා අපි. දැන් මේක විස්තර කිරීමේ ක්‍රමය. 2 සහ 3 අතර ඇති පූර්ණ සංඛ්‍යා තියෙනවද? නැහනේ, එකක්වත් නැහැ. එහෙනම් අවයව සංඛ්‍යාව 0යි. අවයව නැහැ. ඒක අභිශූන්‍ය කුලකයක්. එහෙනම් ඒකේ අවයව ගණන 0යි. අනේකත්වය මේක විස්තර කිරීමේ ක්‍රමය, අවයව ලයිස්තුගත කිරීමේ ක්‍රමය. මෙන්න මේකට කියනවා C = x. කෙසේද යත් ඍණ 3 කුඩයි x කුඩයි සමයි කුඩයි සමයි, එතන අපි පොඩ්ඩක් හදන්න වෙනවා, කුඩයි සමයි 4 කියලා දාගමු. කුඩයි සමයි 4. එතකොට x අවයවයක් ධනනිකිල කුලකේ. එහෙනම් මේ අතර තියෙන ධනනිකිල අපි ලියන්න ඕනේ. ඉතින් අපි ලිව්වොත් අපිට එනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ගන්න බෑ. 1, 2, 3, 4 තමයි ගන්න පුළුවන්. එහෙනම් NC කියන්නේ 4යි. ආයෙත් බලන්න. මේකේ ඍණ 3ට වඩා වැඩි කිව්වට ධනනිකිල එන්න ඕනේ. ධන පූර්ණ සංඛ්‍යා. බිඳුව ධන නෙමෙයි. එහෙනම් 1, 2, 3 සමාන ලකුණ තියෙන නිසා 4 ගන්නත් පුළුවන්. එහෙනම් අවයව ගාන 4යි. මේකට කියන්නේ කුලක ජනන ස්වරූපය. මෙන්න වෙන් රූප ක්‍රමය. ක්‍රම 4කට අපි කුලක ලියනවා. මම ඒ උදාහරණයෙන් ඒ 4ම පළවෙනි ගාණෙන් ඉදිරිපත් කළා. මේකේ ND කීයද? AEIOU. අවයව සංඛ්‍යාව 5යි. අවයව සංඛ්‍යාව 5යි. අපි යමු ඊළඟ පිටුවට. කුලක ගණිත කර්ම. දැන් ඕගොල්ලෝ දන්නවා ගණිත කර්ම. දැන් ගණිතයේදී අපි යොදා ගන්න ගණිත කර්ම මොනවද? අංක ගණිතයේදී එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, වර්ගමූලය. ඒ වගේ කුලක වලටත් දිනනවා ගණිත කර්ම. පළවෙනිය තමයි ඡේදනය. දැන් අපි දන්නවා ඡේදනය. AB රේඛාව, CD රේඛාව ඕහිදී ඡේදනය වෙනවා. ඡේදනය වෙනවා. කැපෙනවා කියනවට වඩා අර්ථයක් තියෙනවා. ඕ කියන්නේ පොදු ලක්ෂයක්. ඡේදනය කියන්නේ පොදු බව. දැන් මේ රේඛා දෙක කැපෙන එක ඇත්ත. නමුත් ඒ ඕ ලක්ෂය රේඛා දෙකටම ආйти. රේඛා දෙකටම පොදුයි. අන්නේ පොදු බවට තමයි අපි ඡේදනය කියන්නේ ගණිතේ. එහෙනම් බලන්න. AEIOU. මේ B කියන්නේ ABCD. හොයන්න පොදු ඒවා. A පොදුයි. E පොදුයි. එහෙනම් A ඡේදනය B කියන්නේ A, I. මොකද සංකේතය? A ඡේදනය B. මේකයි සංකේතය. A, I. දැන් මේ වෙන් රූපය ඇතුලේ දාන්න ඕනේ. එහෙනම් ඉස්සලම අපි ලියනවා දෙන්නටම පොදු අවයව ටික. ඊළඟ ඒවල ඉතුරු ඒවා ලියනවා IOU කියලා. මේක ඉදිරියට ලියනවා BCDF.
BCDF. දැන් බලන්න ඕගේ උකුලක දෙකටම පොදු අවයව මොනවද කියලා මට කියන්න. ඒ මෙන්න මේ බලන්න. මෙන්න මේ ප්‍රදේශය තමයි පොදු. අඳුරු කර ඇත. මම ඒ ඡේදනය B අඳුරු කරලා තියෙනවා. දෙකටම පොදු ප්‍රදේශ. ඊළඟ අපි යමු. ආයිත් ඊළඟ පිටුවට. ඊළඟ එක තමයි ළමයි මේලය. කුලක දෙකක මේලය යනු එම කුලක දෙකට අයත් සියලු අවයව වලින් සෑදෙන කුලකය. සියලු අවය මේ පෙත බලන්න. P දෙක තුන හතර හත නවය. බිින්දුව එක හතර හත. ද මේ හතරයි අතයි පොදුයි. හැබැයි එක තමයි චේතනය. මේලයන මේක ආරෝණ විදිහට යම්. බිින්දුව එක දෙක තුන හතර බිින්දුව එක දෙක තුන හතර හත හතර හත අට නවය. මේ හතර හත දෙපාරක් ලියන්න ඇකුලකය කවය අවය අපි කියලා දීලති. මේ වින්රූපය පුරවන්න බලමු. ඉස්සල්ල හතර හත පිරෙව්වා. දැන් තුන දෙක දෙක තුන නවය. ඉතුරුව බලන්න. මොනාද ඉතුරු? බිින්දුව එක අට ආන්න බලන්න. දැන් මේකේ අවයව දෙකයි තුනයි පහයි පහයි දහයක් තිබුණා. මේක එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. එකයි දෙකයි තුනයි හතරයි පායි හයයි හතයි අටයි තියෙන්නේ. දෙකක් අඩුනේ ඒ පොදු අවයව දෙක නිසා. එතකොට කොහමද අපි මේකේ මේලය ප්‍රදේශය අඳුනගන්නේ දරුවනි? කොහමද? ඒ මුළු මුළු සියල්ලම මුළු අවයව තියෙන මුළු ප්‍රදේශය. එතකොට මේ මේලය ඇතුලේ මේ බලන්න ඡේදනය තියෙන බව පේනවා. මේලය ඇතුලේ ඡේදනය තියෙනවා. අන්න එක තමයි කුලක දෙකක මේලය. ඊළඟට අපි යමු තවත් ගණිත කර්මයක් අනුපූරකය. මොකද අනුපූරකය කියන්නේ? දැන් පන්තියක ළමයි ඉන්නවා. ඒක තමයි සර්වත්‍ර කුලකය. කැපිටල් A කියන්නේ ගෑණු ළමයි. එතකොට ඒකේ අනුපූරකය කියන්නේ ගෑණු ළමයි නොවන අය. ඉතුරු අය. ඒ වගේ කුලකයක අනුපූරකය යනු එම කුලකයට අයත් නොවන. එහෙත් සර්වත්‍ර කුලකයට අයත් ඉතිරි අවයව වලින් සෑදෙන කුලකය. ඔන්න බලන්න. මේක සර්වත්‍ර කුලකය. මේක ඒ. මේ ඒ වල නැති ඉතුරු අවයව බලන්න. ඒ නෑ. බී තියෙනවා. සී නෑ. ඩී තියෙනවා. ඊ තියෙනවා. එෆ් තියෙනවා. ජී නෑ. මෙතන එකයි දෙකයි තුනයි හතරයි තුනයි හතයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ඒවල හතරයි. මෙන්න ඒවල හතර ලිව්වා. ඉතුරු A C G අපි එළිය ලියන්න ඕනේ. එහෙනම් මට කියන්න මේකේ අනුපූරක ප්‍රදේශය මොකද්ද කියලා කියන්න. මේ A නොවන ප්‍රදේශය. ආන්න ඒක තමයි මම අඳුරු කරේ. ආන්න ඉතුරු අපි අපි ඉගෙන ගත්තා කුලක ගණිත කර්ම තුනක්. මේක ඡේදනය. මේක මේලය. අනිතක ඩෑෂ් දාන්නේ අනුපූරකය. මේලය මතක තියාගන්න. ඒක මාලය වගේ කරේ දාපු. මාලයක් වගේ. මේක මේකේ විරුද්ධ පැත්ත. මේක කැප් එකක් වගේ. මේක කප් එකක් වගේ. දැන් මේලයට ඉංග්‍රීසියෙන් නම් අපි යුනියන් කියනවා නේද? ඒක යූ අකුර කියලා ඒගොල්ලන්ට ලේසියෙන් මතක තියාගන්න. අපි මතක තියාගන්නවා මේලය කියන්නේ මාලය. එහෙනම් ඡේදනය කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒතොර දැන් ඉගෙන ගත්තා කුලක ගණිත කර්ම තුනම ඡේදනය මේලය අනුපූරකය. කුලක දෙකක අනේකත්වය අතර සම්බන්ධය. මේකත් අපිට වැදගත්. මේක සම්භාවිතාවටත් ඕන වෙනවා. මෙන්න P කියන්නේ 2 3 5 7 8 9. Q කියන්නේ 1 4 5 8 9. පොදු අවයව කියන්න. මට පේනවා පහ. මට පේනවා අට නවය. එහෙනම් ඡේදනයට එන්නේ පහ අට නවය. මේලයට අපි පිළිවෙලින් ලියයි යමු. එක දෙක තුන හතර පහ. එක
එක දෙක තුන හතර පහ හය නෑ හත අට නවය අන්න දරුවා හත අට නවය දැන් බලන්න මේලේ අවයව ගණන් කරන්න එක දෙක තුන හතර පහ හය හත අට අටක් තියෙන මේලේ අවයව ගාන අටයි පීවල අවයව හයක් තියෙන කිව්වල අවයව කියද පහක් තියෙන හයයි පහයි එකොළහක් එන්න ඕන එකතු කර දෙක මේකට දැම්ම නමුත් එන්නේ අටයි හේතුව තමයි මේ ඡේදනයේ අවයව තුන අපි ලියන්නේ එක පාරයි එනම් මේ දෙන්න එකතු කරනවා එකොළහයි මේ තුන අඩු කරාම අටට සමාන වෙනවා මේකට එනම් අපිට සමීකරණයක් ලැබෙනවා අට සමානයි NP මේලය කිව් කාටද සමාන NP ධන NQ අඩු කිරීම NP ඡේදනය කිව් හරිද හරි එමනම් දරුවනේ දැන් ඔය ලියපු නීතිය මං ඔතන ආයිත් ලියනවා මොකද්ද එන්නේ මේලය B සමානයි එන්නේ ධන NB අඩු කිරීම එන්නේ ඡේදනය B හරි දැන් මේකෙන් තව නීතියක් ගන්න පුළුවන් ඒක ඔබේ අච්චුපතේ ඔබට කියන්නේ නැහැ මම කියනවා මේ මේලය එහාට දාලා මේක මෙහාට ගේන මේක මෙහාට ගේන එතකොට ඍණ එක ධන වෙනවා ඒ ඡේදනය වී මෙතෙන්ට එනවා මේලය එහාට යනවා ආන්න බලන්න මේක එහාට යනවා ඒ මේලය බී එකකින් දෙකක් ගන්න පුළුවන් මේකට කියනවා මේක අච්චුපතේ නෑ කුලක පිළිබඳ ද්වෛත නියමය ඩුවැලිටි ප්‍රින්සිපල් ද්වෛත නියමය කුලක පිළිබඳ ඕනෑම සමීකරණයක ඡේදනය වෙනුවට මේලයක් මේලය වෙනුවට ඡේදනයක් යොදන්න. එවිට ලැබෙන නව සමීකරණයද සත්‍ය වේ. ඒ කිව්වේ මේකයි. ඔන්න බලන්න. උඩ සමීකරණය ගැන හිතන්න. මේක දිනනවා මේලය. වෙනුවට ඡේදනය දාන. මෙතන දිනනවා ඡේදනය. වෙනුවට මේලය දාන. එතකොට ලැබෙන සමීකරණය සත්‍යයි. ඒක කුලගවලට විතරක් ආවේනික වෙච්ච ලක්ෂණය. දැන් තුන ගුණ කිරීම පහ ධන දෙක සමාන. මේ වගේ එකකට දාන්න බෑ ඒක. ඒත් මේ වගේ එකකට දාලා බලන්න වෙනස් වෙනවා. ඒක අපි කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ඒ ලකුණ මාරු කරොත් ඒක වෙනස් වෙනවා. තුන් වරක් පහ පස් වරක් තුන් වරක් දෙක. ඔමනේ අපි වරාගස් කරා. මේකට ධන දාලා මේකට ගුණිතය දාලා මේකට ධන දාලා මේකට ගුණිතය දැම්මොත් අප්‍රබංශයක් එන්නේ. ඒක මේක අංක ගණිතයේදී සත්‍ය වෙන්නේ. මේක සත්‍ය වෙන්නේ කුලක සඳහා විතරයි. මේක සත්‍ය වෙන්නේ අතිශයින්ම. අපි ඒක අවධාරණය කරනවා කුලක සඳහා පමණයි. මොකද්ද නීතිය? කුලක සමීකරණයක ඡේදනය වෙනුවට මේලයට මේලය වෙනුවට ඡේදනයක් යොදන්න එවිට ලැබෙන අලුත් සමීකරණයද සත්‍යය වේ. ඔන්න ඊළඟට බලන්න. ඊ දීලා තිනවා සර්වත්‍ර කුලකය. ඒ දීලා තිනවා. ඒ කමා සි. එහෙනම් ඒක ඩෑෂ් කියන්නේ. ඒට අයිති නැති ඒවා. ඒ සි අර ඉතුරු ඒවා. මොනවාද? බී D E F ඔන්න මේක AC දැම්ම නම් BD EF ඉතුරු ටික දාන්න. ඉතින් මොකද්ද? මොකද්ද අනුපූරකය කියන්නේ? අපි අඳුරු කරලා පෙන්වන්න. මෙන්න මේ ප්‍රදේශයේ තියෙන අවය. ඔන්න බලන්න. දැන් මේකෙදිත් අපිට ලැබෙනවා බබෝ. අදහසක්. ඊවල අවයව තියෙනවා හයක්.
ඒවල තියෙන අවයව දෙකක් ඒක ඩෑශ්වල තියෙන අවයව හතර. එතකොට මේ හයෙන් දෙක අඩු කළොත් මේක ලබා ගන්න පුළුවන්. එහෙනම් ඕගලන්ට ඒක ඩෑශ් ලබා ගන්න පුළුවන් එන්නේගෙන් එන්නේ අඩු කරලා. එහෙනම් අනිත් පැත්තට කියන්න පුළුවන් එන්නේ ලබා ගන්න පුළුවන් එන්නේගෙන් එන්නේ ඩෑශ් අඩු කරලා. දැන් ඉංග්‍රීසි ඕඩේ අවයව දිනන අකුරු 26ක් ස්වර දිනන පහක්. එහෙනම් ඒ ඩෑශ් වල කීයක් දිනනවද? ස්වර නොනේය. මේකෙන් අඩු කළාම 21ක් වෙනවා. අන්න ඒ වගේ කතන්දරයක් කිව්වේ. අපි යමු. තව ලස්සන කතාව. බිින්දුවේ ඉඳන් නවයට සංඛ්‍යා ලෝකයේ තියෙන ඉලක්කම් ඔච්චරයි ලෝකෙ තියෙන. මේවට කියනවා හින්දු අරාබි ඉලක්කම් අපි කියලා දුන්න තාත්වික සංඛ්‍යා පාඩමේ. 10යි තියෙන. මේ වැසුරෙන් තමයි අපි ලියන්නේ. තව තියෙන රෝම සංඛ්‍යා වෙනත් කතන්දර. මෙන්න. එතකොට ඒ ඩෑෂ් කියන්න. බිින්දුව දිනන එක නැහැ. දෙක නැහැ. තුන හතර පහ දිනන හය නැහැ. නවය නෑ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයි දහයි. එන මෙන්න මේක තමයි ඉන්නේ. දැන් කියන්නේ ඒ ඩෑෂ්ගේ ඩෑෂ් මොනද? ඩෑෂ්ගේ ඩෑෂ් කියන්නේ ඒ ඩෑෂ්ට අයිති නැති ඒවා මොනද? බිින්දුව තුන හතර පහ හත අට. කවුදේ? ආපව් වෙනව ඒවලට. අන්න කතන්දරේ. එහෙනම් ඒ ඩෑෂ්ගේ ඩෑෂ් කියන්නේ ආපව් ඒ අර නැත්ත නෑ කියන්නේ ඔව් වගේ. නැත්ත නෑ කියන්නේ ඔව්. අන්න ඒ අදහස තමයි අපි ඔතනින් කියලා දුන්නේ. ඔතනින් කියලා දුන්නේ. අපි යම්. එතකොට ඒ ඩෑෂ්ගේ ඩෑෂ් කියන්නේ ඒ. මෙන්න තවත් කතන්දරයක් බලන්න. ලස්සන කතන්දරයක්. ඔන්න ඊ මෙන්න ඒ මෙන්න බී. මට ඒ ඡේදනය බී කියන්න පොදු අවයව. සී පොදොයි කියන්න. ඊ පොදොයි ජී පොදුයි සීජී හරි. මේලය කියන්න මේටික ඔක්කොම දාලා බිසිඩිබිසිඩිFජී හරි හරි. දැම්මට කියල මේ මේලේ ඩෑශ් බේලේ ඩෑශ් මේක නැතිව මොනවද? ඒ නෑ. මේක ඒ නෑ. අතන තියෙන තුනයි හයයි අටක් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයක් මොනවද නැතියෝ? ඒ නෑ එච් නෑ. ඒ නෑ එච් නෑ. එතකොට අට හරි. ඔන්න දරුවනේ අපි බලමු ඒ ඡේදනය බි මුළු එකේ ඩෑෂ් මේකනේ ඒ ඡේදනය බි සීජී අර ඉතුරු ඒවට යම් සීජී ඇර තකොට ඔව මිත්‍රවන් එකයි දෙකයි තුනයි හතරයි පායි හයයි හතයි අටයි එකයි දෙකයි තුනයි හතරයි පායි තුනයි අටයි එහෙම චෙක් කලත් බලන්න පුළුවන්. එහෙමත් බලන්න හරි. දැන් ඒක ඩෑෂ් මෙතන අවයව පහක් තියෙනවා. ඒක ඩෑෂ් ඔයමු. ඒ නෑ ඩී නෑ එච් නෑ. ඒ නෑ ඩී නෑ එච් නෑ. බීග ඩෑෂ් මෙතන හතරයි තියන්නේ එන්න ඕනේ. ඒ නෑ බී නෑ එෆ් නෑ එච් නෑ. ආන්න හතරයි 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 අටයි. දැන් මේ දෙන්නගේ ඡේදනය කියන්න. ඒ පොදුයි එච් පොදුයි හරිනේ ඒසා එච් ඒ දෙන්නගේ ඡේදනය. මට ඕනේ ඊළඟට ඒ දෙන්නගේ මේලය දරුවනි. ඒ දෙන්නගේ මේලය ඕනේ. මේලය කියන්න. ඒ මේ ඔක්කොම එකට දාන්න. ඒ බී ඩී කියන්න මේලය. ඒ බී ඩී ABDFH
දැන් මෙතන හොඳට බලන්නකෝ මොනාරි සම්බන්ධයක් පේනවද කියලා. මෙන්න මේ ඒමේලයබී මුළුවගේ ඩෑශ් සමානයි නේද මේකට. මේ තියෙන්නේ සුන්දරයි වැඩි සමානයි 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 සමානයි. හරි තව බලන්න සමානයව අව්වෙනවද කියලා. ABDFH මේ තියෙන්නේ ABDFH ඔන්න ABDFH ඔන්න ABDFH එනම් ඒ ඡේදනය බීගේ මුළු එකේ ඩෑෂ් ඒ ඡේදනය බී මුළු එකේ ඩෑෂ් සමාන වුණා ඒ ඩෑෂ් මේලය බී ඩෑෂ් ඉතින් ඒ මේලය බී මුළු එකේ ඩෑෂ් සමාන වුණා ඒ ඩෑෂ් ඡේදනය බී ඩෑෂ්. අපි ආපහු ගිහලා බලමු ඒ මේලය බී මුළු එකේ ඩෑෂ් කො මේ තියෙන්නේ සමාන වුණා ඒ ඩෑෂ් ඡේදනය බී ඩෑෂ්. ඒ ඡේදනය බී මුළු එකේ ඩෑෂ් සමාන වුණා මේකට. එන බලන්න ඒකේ ලස්සන කතාවක් තියෙනවා. ඒකේ මතක තියෙන කතාවක් ඒ ඡේදනය බී මුළු එකේ ඩෑෂ්. හොඳට බලන්න. මෙතන ඉන්නේ වෙන වෙනම ඩෑෂ්. මෙතන කවුද? ඡේදනය. මෙතන කවුද? මේලේ. මතක හිටිනවා. ආයි බලන්න ඒ ඡේදනය බී මුළු එකේ ඩෑෂ්. මේක ඒ ඩෑෂ් මේලේ බී ඩෑෂ්. මේක වෙන වෙනම ඩෑෂ්. මෙතන ඡේදනය නම් මෙතන මේලේ. ද්වයිත නියමේ දාන්න. ආන්න ද්වයිත නියමේ සත්‍ය බව පේනවා. ඡේදනය වෙනුවට මේලේ දැම්මා. මේලේ වෙනුවට ඡේදනය දැම්මා. අන්න ප්‍රතිඵලය සත්‍යයි කියලා අපි දැක්කා. බලන්න 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 බලන්න. ඔන්න ආයිත් කියලා මේ කවුද? ඡේදනය. මෙතන දෙන්නේ මේලේ. මේක මුළු එක ඩෑෂ් අතන වෙන වෙනම ඩෑෂ්. මේලේ ඡේදනය වෙන වෙනම ඩෑෂ්. දැන් මේක අපේ අච්චුපතේ නැති වුණාට ගණන් හදන්න ගොඩක් ලේසියි මේක දන්න දරුවට. හා එහෙනම් මේකට එන උත්තරේ අපිට කියන්න ඔය දරුවන්. මේකට එන උත්තරේ කියන්න බලන්න ඉක්මනට. ඔන්න මං කියනවා. මෙතන මෙතන බලන්න. ඒගේ ඩෑෂ්. ඒගේ ඩෑෂ්. හරි. ඡේදනය නම් මේලය. පීගේ ඩෑෂ්. හරි. මේ කියන්න. එක්ස්ගේ ඩෑෂ් කියන්න. ඡේදනය නම් මොකද? මේලය. කවුද? වයිගේ ඩෑෂ්. හරි ලේසි. මේකේ ඩෑෂ්ගේ ඩෑෂ්. ඒ ඩෑෂ්ගේ ඩෑෂ් කියන්නේ ඒ. මෙතන ඡේදනය නම් මේලය බීගේ ඩෑෂ්. මේක කියන්න පීගේ ඩෑෂ්. ඔව්. ඡේදනය නම් මොකද්ද? මේලය. කිව් ඩෑෂ් කිය ඩෑෂ් කියන්නේ කිව්ට. කිව්ට. මේකත් කිය. පී ඩෑෂ් කිය ඩෑෂ් කියන්නේ පී. මේලය නම් ඡේදනය. කිව් ඩෑෂ් කිය ඩෑෂ් කියන්නේ කිව්. මේක එක්ස් ඩෑෂ් කිය ඩෑෂ් කියන්නේ එක්ස්. මේක මේලය නම් කතා කරන්න. ඡේදනය. මේක වයිගේ ඩෑෂ්. ගොඩා ගණන් වලදී අපිට අපි ඉදිරියේදී පෙන්වන්නම් ඇවිල්ලා තියෙන මේ ඩිමෝගන්ගේ නියමය යොදා ගන්න පුළුවන් නම් ගණන් ලේසියෙන් හදන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේදී අතිශයින් වැදගත් වෙයි මේක මේ පන්ති ඉගෙනගෙන ගියා. අපි යමු. මේක වැදගත්. වෙන් රූප සටහන් වල ප්‍රදේශ හඳුනා ගැනීම. මෙන්න මේක මම කියනවා අඳුරු කරන්න කියලා. ඒ ඩෑෂ් ඡේදනය B ප්‍රදේශ අඳුරු. මේ සඳහා මම හොයාගත්ත මගේ පහසු ක්‍රමයක් තියෙනවා. මොකද කියලා බලන්න. මේක ඇතුලේ දින ප්‍රදේශවලට ඉලක්කම් දාන්න එපා. එතකොට අවයව කියලා තේරෙයි. අකුරු දාගන්න. මේක ඇතුලේ ප්‍රදේශ කීයක් තියෙනවද? හතරයි. ඔන්න වෙන් කරලා දාගත්තා. දැන් බලන්න දරුවන් අපිට ඕනේ ඒකේ ඩෑෂ් බලන්න. දැන් මම මේ කුලකේ වහගන්න බලන්න. අනේ වහගත්තම ඩෑෂ් පේනවා. සාමාන්‍ය වහගත්තම පේන්නේ නැහැනේ. මේකෙදී පේන මොන පේන කියන්න පේන අකුරු කියන්න ඒඩී පේනවා.
හරි. ඊළඟ බීගේ ප්‍රදේශය කියන්න නවය මෙතින් මෙතින් CD. ආන්න දැන් ඉල්ලන්නේ මේ දෙන්නගේ ඡේදනය D. ආන්න එහෙනම් අපි මොකද කරන්න ඕනේ? D කියන ප්‍රදේශය අඳුරු කරනවා. අන්න ඒක තමයි අදාළ ප්‍රදේශය. ඒක ඩෑෂ් කියන්නේ ඒට අයිති නෑ. නමුත් B අයිති. හොඳයි නේද වැඩි? හොඳයි. අපි බලමු තව එකක් අරන්. ඔන්න මේ පැකට මේ පැත්තට එන්න. ඔන්න අපි දාන අකුරු මේ ABCD. මුලින්ම ඕනේ ඒක ඩෑෂ් බලන්න. මං ඒ වහනවා. දැන් තමන් මේක විභාගයේදී කොයින් එකක් කාසියක් තියලා ඇන්දනම්. කාසියක් රුපියල් 2 හරි රුපියල්. වැහුව ගමන් ඩෑෂ් පේනවා. AD. AD. B වැහුව ගමන් ඩෑෂ් පේනවා. AB. මොකද උනේ? ඡේදනය කියන්නේ පොදු අවයව. එහෙනම් A. එහෙනම් තමන් අඳුරු කරන්න ඕනේ A. අර බලන්න ඔන්න පාටකින් අඳුර කරගන්න පුළුවන්. හරිෂෝ බලන්න A' ඡේදනය B' කියන්නේ සිම්පල් A අපිට. අපි යන් දැන් මෙතන බලන්න. මෙතන තියෙනවා ප්‍රදේශ කීපයක්. මේ කුලකේ අවයව ඊ කුලකේ මේක අකුරු ටිකක් දාගම් මගේ මෙතඩ් එක ඒක තමයි මගේ ක්‍රමය. මෙයා A ප්‍රදේශය. මෙයා B ප්‍රදේශය. මෙයා C, මෙයා D. මෙයා E, මෙයා F, මෙයා G. මෙයා H. ප්‍රදේශ හතරක් තියෙනවා එකිනෙකින් වෙන් වෙච්ච. දැන් බලන්න දරුවන් අපි මේක අඳුරු කරන්න යන්නේ අදාළ ප්‍රදේශය. මුලින්ම අපිට දෙනවා A අකුරක් අපි ලියනවා. මෙන්න A වලල්ල මේ. ඉන්නකෝ. මං පොඩි වැඩක් කරන්න. මං රතු පෑන ගන්නම්. මෙන්න ඒ කුලකය මේ. ආන්න බලන්න. දැන් කියන්නේ ඒකේ තියෙන අවයව ටික. BCFG. මං රතු වෙම ලිව්වා. BCFG. හරි හොඳයි. ඊළඟට අපි යන් B මේලය C. ඕනම් B වෙනම අරගෙන C වෙනම අරගෙනත් ගන්න පුළුවන්. ඒ මොන්නේ. අපි බලමු B මේලය C ගන්න බලමු. B මේලය C. මෙන්න B. ඔන්න B. මෙන්න C. ওই දෙකටම අයිතිව තමයි මේලය කියන්නේ. කියන්න බලන්න. ওই දෙකටම අයිති කළු පාට. CDEFGH. CDEFGH. හරි. දැන් මට කියන්න ඔය දෙන්නගේ ඡේදනය. A ඡේදනය B මේලය C. කියන්න. C පොදුයි F පොදුයි. C පොදුයි F පොදුයි. මේ බලන්න ජීත් පොදුයි දරුවනේ මෙතන. ජී අගුරත් පොදුයි. අන්න බලන්න. CFG. අන්න අදාළ ප්‍රදේශය. තව බලන්න මේක මගේ මෙතඩ් එක බොහොම ලේසි. දැන් ඕක අච්ච පොදේ ඕ අනිත්‍ය වෙයි කරන්නේ ප්‍රදේශ කීපයක් අඳුරු කරලා දෙකටම පොදු වෙන එක ගන්නවා. ඊට වඩා ගොඩාක් පහසු ක්‍රමයක් මම ඉදිරිපත් කරන්නේ. අපි යන්. A' අපි බලමු ඒකේ ඩෑෂ් බලමු දරුවන්. ඔන්න අපි A වහගමු. ඉස්සල අකුරු දාන්න එපා. ABCDEFGH. වහගන්න. A වහගන්න. ADEH තමයි පේන්නේ. ADEH. ADEH අපිට පේනවා. ඊළඟට අපිට ඕනේ B මේලය C. දැන් ඔයගොල්ලන්ට එකපාර බැරි නම් අපි කළු පාටෙන් පෙන්වන්නම් ආයිසරයක්. ඔන්න බලන්න. B. ටිකක් වෙලා කරද්දි ඔක හරියනවා.
මේලෑසී CDEFGH CDEFGH චේදනය දම යන්නම චේදනය කියන්නේ දෙකටම පොදු අවයාව ටික කියන බල දෙකටම පොදු අවයාව ටික D E H D E H D E H අපි අඳුරු කරන්නේ D E H අන්න අදාළ ප්‍රදේශ බලන්න මගේ ක්‍රමය මොන තරම් ලේසි ක්‍රමයක්ද කියලා බලන්න දරුව ගොඩක් ලේසි අපි යම් ඒක ඩෑෂ් මෙතන බලන්න වෙන රූපයක් මම දීලා තියෙනවා ඒකෙන් දකුණු දාගමු ABCD EF ප්‍රදේශ අඩුයි මේක ඒ ප්‍රදේශීපය අඩුයි මේක එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි දෙකක් අඩුයි මේ විදිහට දිවුවා මේ C උපකොලකයක් ඒවල ඒක ඇතුලේ තියෙන සම්පූර්ණයි ඒක ඩෑෂ් ඕනේ ඔන්න බලන්න දරුවනේ අපිට ඕනේ ඒක ඩෑෂ් අපි ඒව අහගන්න ඕනේ සම්පූර්ණ ඒම මොනවද ඒකට පේන්නේ සම්පූර්ණ ඒව අහගත්තොත් අපිට පේනවා සිම්පල් A සහ F සිම්පල් A සහ F A සහ F තමයි අපිට පේන්නේ ඊළඟ B මේලෑසි යාරිය වෙනස් නිසා අපි ගමු කළු පාටි B මේලෑසි මෙන්න B අකුරු ටික අල්ල ගන්න මෙන්න C මොනවද මේ දෙකේ තියෙන අවයව මේ පේන්න තියෙන්නේ CDEF CDEF හරි දැන් ඕනේ ඡේදනය ඡේදනය කියන්නේ පොදු අවයව F F F තමයි F තමයි පොදු F කියන්නේ මේක තමයි අඳුර කරන්නේ මෙන්න මේක තමයි අඳුර කරන්නේ බලන්න අපි තාම ලේසියෙන් මේ ප්‍රදේශය හඳුන ගත්ත අපි යමු ඒ ඡේදනය බි සල එක බලමු කෝ අපි ප්‍රදේශ වලට අකුරු දාලයිමු ඒ බී සී ඩී ඊ එෆ් හයයිනේ එන්නේ ප්‍රදේශ හරි දැන් ඒ ඡේදනය බි ඔන අපි යනවා ඒ වලට මේ ඒ අකුර ඒ කියන්නේ මේ ලොකු පෙන් රූපය හරි ඊළඟට තියෙනවා B අපි ඒකටත් කළු පාට දාමු අන්න බලන්න මේ කළු රූපය දෙකටම අයිති D සහයි D සහයි හරි ෂෝ හරි ඊළඟට අපිට ඕනේ දරුවන් C ගේ ඩෑෂ් C ගේ ඩෑෂ් අපි C ගේ ඩෑෂ් බලන්ඩයි යන්නේ සීග ඩෑෂෝ යන්න අපි සීවාගන්ට අපි සීවාගම් මනාද පේන්නේ ABF ABF පේනවා දැන් ඔය දෙන්නගේ ඡේදනය ඒ ඡේදනය B ඡේදනය සීග ඩෑෂ් කියන්න අපිට පොදු අවයව එකයි තියෙන්නේ ඊ එහෙනම් අපි ඊ ප්‍රදේශය තමයි අඳුරු කරන්න ඕනේ අන්න දරුවනේ දැක්කනේ බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් අපි මේක බලමු මෙන්න කතන්දරය මේක වරහන් අස් කරන්න පුළුවන් මේම මේ ඒ ඡේදනය B ඔන බලන්න මන් ලියනවා ඒ ඡේදනය B හොඳ බලන්න මේ මැද තියෙන මේලය 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 ඒ ඡේදනය C දැන් බැලන්ස් සිලබස් එකේ නම් මේවා දුන්නා මේවා සත්‍යාපනය කරන්න කියලා මේක සත්‍යාපනය කිරීම වැදගත්කමක් තියෙනවා අපි වර්බ් පෑ ගන්නවා මෙන්න මේක A B C D E F G H A කියන්නේ ඒගේ අවයව මෙතින මෙතින කියන්න
BCFG හරි B මේලය C අපිද ඉස්සල පෙන්නුවන B මේලය CDEFGH CDEFGH දැන් ඔය දෙන්නගේ පොදු අවය කවුද C F G CFG CFG අඳුරු කෙරුව හරි CFG අඳුරු කෙරුව දැන් දකුණු පැත්ත ගන්න ඕනේ A ඡේදනය B මේලය අන්න ඒ ඡේදනය අපි අකුරු දාගමු A B C D E F G H A ඡේදනය B මේ මේ දෙන්නගේ පොදු අවයව C F නේ C F A ඡේදනය C මේ දෙන්නගේ පොදු අවයව G F මේ දෙන්නගේ මේලය C F G CFG එනම් CFG අඳුරු කරා ඉස්සලත් ආවේ CFG බලන්න ඉස්සලත් ආවේ CFG ඉස්සලත් ආවේ CFG අර දැනුත් එන්නේ CFG එනම් A මෙහෙම ලියන්න පුළුවන් අඳුරු කළ ප්‍රදේශ සමාන නිසා අඳුරු කළ ප්‍රදේශ සමාන නිසා ඒ ඡේදනය B මේලය C නේ තිබුණේ ඒකනේ සමාන වුණේ ඒ ඡේදනය B මේලය ඒ ඡේදනය C සත්‍යය වේ සත්‍යය වේ අනතරුවන් සත්‍යය වේ දැන් අපි යමු දරුවන් ඊළඟ ගානට. දැන් මේකෙම මම වෙනස් කිරීමක් කරන්නයි උත්සාහ කරන්නේ. මොන බලන්න මෙතන ඡේදනය තියෙන්නේ මෙතන මේලය. මොන බලන්න. මම මේක වෙනස් කරලා ලියනවා. A ඡේදනය B මේලය C. මේක තමයි අපි කලින් දුන්නේ. එතකොට අපිට ආවේ A ඡේදනය B මේලය ඒ ඡේදනය C මේක තමයි දරුවනේ අපි අඳුරු කරපු එක දැන් මම ඒකේ මොකද කරලා තියෙන්නේ මේ ඡේදනය වෙන්න මේලේ දැම්මා මේලේ වෙන්න ඡේදය දැම්මා ඡේදනේ මේලේ මේලේ ඡේද අලුත් ඇල්ලුවා ද්වයිතනිය මේ තමයි යොදලා තියෙන්නේ එහෙනම් මේකේ වම් පැත්ත බලමු A මේලය B ඡේදනය C ගන්න ඕනේ අකුරු ටික ගමු දැන් කියන්නේ ඒ අවයව මේ BCFG BCFG හරි ඊළඟට B ඡේදනය C අනේ මේ මෙන්න B ඡේදනය C කියන්නේ මේ බොහොම ලේසි මේ B ටයි C ටයි EF දැන් මොකක්ද අපිට මෙයාලගේ මේ දෙන්නගේ ඕනේ මේලය ඕනේ මේ ඔය පැයගේ තියන්නේ මේලය. එතකොට අපි මේ දෙන්නගේ මේලය හොයාගමු. ඔන්න මේලය හොයාගන්න යනවා. මොකේද A මේලය B ඡේදනය C. මෙතන B ඡේදනය C තමයි අපි ලිව්වේ. B ඡේදනය C. මෙතන අපි ලිව්වේ B ඡේදනය C ළමයි. මොකද්ද B ඡේදනය C ට අපි ලිව්වේ EF. හරි. දැන් පොදු අවයව F. F.
පොදු අවයවයේ නමුත් අපිට ඕනේ මේලේ. එතකොට ඒක එක සැරේයි ලියන්නේ. B C E F G අන්න හරි. B C E F G. B C E F G හරි. ඒක මේලේ ඇහුවේ. දැන් ද පැට යනවා. මෙන්න ද පැ. A B C D E F G H. මුලින්ම A මේලේ B මේ දෙන්න මේ දින්න පුළුවන් නේ දැන්. B C D E F G. B C D E F G. හරි. පස්සේ A මේලේ C මේ දෙන්න මේ. අඳුරු ගන්න ඕනේ නැහැ නේ. කළු පාටින් දාන්න. B C E F G H. B C E F G H. දැන් ඕනේ දෙන්නගේ පොදු අවයව. B පොදුයි C පොදුයි. E පොදුයි F පොදුයි. B C E F පොදුයි. එනම් B C E F G පොදුයි. B C E F G. G අකුරත් පොදුයි දරුවන් මේ. G අකුරත් පොදුයි. B C E F G E F G G F G. එතකොට අපි B C E F G අඳුර ගන්නවා. අන්න. අර බලන්න. අරකෙත් ආවේක මේකෙත් ආවේක. එතකොට අඳුරු කළ ප්‍රදේශ සමාන නිසා අඳුරු කළ ප්‍රදේශ සමාන නිසා සත්‍යයයි. දැන් මේකේ කරුණු දෙකක් ඔප්පුණා නේද? ද්වෛත නියමයත් ඔප්පුණා මේකත් ඔප්පුණා. ඒතර මෙතනදී බලන්න මම ලේසි ක්‍රමයක් ඔය දරුවන්ට ඉගෙනුවේ කුලක ප්‍රදේශ අඳුන ගන්න. ඉතාලම ලේසි ක්‍රමයක් හොඳට අධ්‍යයනය කරොත්. අපි යමු දරුවන් ඊළඟ ගානට. දැන් මේ දීලා තින්නේ ඔබේ අච්චු පොතේ රූප ටිකක්. අපිට කියනවා මේ අඳුරු කළ රූප අඳුරු කළ ප්‍රදේශ ඒ කුලක ඇසුරෙන් ලියන්න කියලා. පොඩ බලන්න අපිට පේනවා. පළවෙනි රූපේ මේ තුනටම අයිති ප්‍රදේශය. ඒ ඡේදනය බී ඡේදනය සී තමයි අඳුරු කරලා තියෙන්නේ. අපිට පේනවා. දෙවන රූපේ කවුද? දෙවන රූපේ ඒ ඡේදනය බී තමයි අඳුරු කරලා තියෙන්නේ. ඒ ඡේදනය බී මේ. ඒ ඡේදනය. මේකේ ඒ ඡේදනය බීගේ කොටසක් අවු වෙලා තියෙනවා. ඒ ඡේදනය හැබැයි C නෑ. C dash. C නැතුව ඒ ඡේදනය B ගේ ඉතුරු කොටස. C නැතුව ඒ ඡේදනය B ගේ ඉතුරු කොටස. C නැතුව. C වාගත්තොත් C රහිත. ඒ කියන්නේ C dash. දැන් මේක බලන්න දරුවන්. ඒට අයිති. ඒට අයිති. අයිති අයිති ඔන්න. කාටද අයිති නැත්තේ? මේ B මේලේ Cට අයිති නෑ. B මේලේ C මේ B මේලේ C කොහොමද මේ දෙන? ඒර අයිති නෑ කියන්නේ ඩෑෂ්. මේක වහගත්තම ඒට අයිති. මේක බලමු. අයියෝ ඒක හරි ලේසි. A මේලේ B මේලේ C තුනටම අයිති ප්‍රදේශ. ඒතර මේකේ හැරනේ මේක තියෙන්නේ. මේක හැර මේක වටේ අඳුර වෙලා තියෙන. එන හැර හැර. ඒ මේලේ B මේලේ C මුළු එකේ ඩෑෂ්. මුළු එකේ ඩෑෂ්. අනුපූරකය. මේකත් බලන්න. මේකේ ඒ මේලේ C. ඒ මේලේ C. හොඳට බලන්න. ඒ මේලේ C. ඒ මේලේ C නෙමෙයි. ඒ මේලේ B. ඒ මේලේ B. ඒ මේලය B දරුවන්. ඒ මේලය B අයින් කරනවා C. ඡේදනය Cක ඩෑෂ්. ඒ මේලයත් B කපනවා අපි Cක ඩෑෂ්ගෙන්. C වාගෙන. එතකොට ඉතුරු ටික පේනවා. මේක මොකද්ද? අන්න මේක. මේකට වඩා වෙනස්. දැන් ඕගොල්ලන්ට මම මේ කිව්වේ ඒ මේලය. ඒ ඡේදනය B. එතකොට ඒ ඡේදනය B මේ ටික. ඒ ඡේදනය බොහොම හොඳයි. ඒකට අයිති මේ බලන්න.
බීචේදනය සිත් අයිතිම මේලය දාලා තියන බීචේදනය සි තව කවුදයිති ඒ චේදනය සි ඒ චේදනය සි ඒ චේදනය සි එතුන් දෙනාගේම චේදනය තමයි එක ඇදිල්ලති තුනම ගෑවිලා තිීම අපි යම් වෙන පහත දැක්වෙන එකෙක් රූපය එකෙක් කුලකය දී ඇති වෙන්රූප සටානය පිටපත් කොට අඳුරු කර දක්වන්න බල ති මේකනම් කතා කරන්න දෙන්න අපි නිකම පුළුවන්න ප්‍රදේශ දාන්නතුව පීචේදනය කිව් කියන බලන් පීගේ කිව්ගේ චේදනය කිසි කරදරයන්නේ අපි නිකම් අඳුරු කරලා දැම්මා. දෙවනිය මොකක්ද කියන්න පී මේලය කිව්ගේ ඩෑශ් ඉන්න මේලය කිව්ගේ ඩෑශ් චේදනය ආර් අපි අකුරු ටි ගත්දාල අපේ ක්‍රමය අපේ ක්‍රමය ABCD EF මුලින්ම පීමේලය කිව්ගේ ඩෑශ් බලමු පීමේලය කිව් වහ ගත්තම ඔන්න වැැව්වම ඩෑශ් පේනවා ඒ හරි චේදනය ආර් ආරෝණන ආර් කියන්නේ කවුද EF දැන් මේ දෙන්නගේ චේදනය පීමේලය කිව් ඩෑශ් චේදනය ආර් පොදු අවයවය කවුද දරුවා F ක්‍රමානුකූලව විජිමත් ක්‍රමයකට අපි මේක හැදුවේ මගේ මෙතල් එක මගේ ක්‍රමය එතු ළමයි අපි කොටස් දෙකක් කෙරුවා අපියන් තුන්ගනි කොටසට අන්න යා පැත්තට පීමේලය කිව් පීමෙන ආර් ඔන්නකුරු දැම්මා ABCD පීමේලය ආර් හොයලයිමු කියන්නකෝ PBC REF BC EF දැන් ඕකන මේ ඕන අපි ඕන පීමේලය ආර්ගේ ඩෑශ් මේ අකුරු හැර අනිත් ඒවා BCEFR BCEFR තුන එන්න AD අපිට එන්න AD අපිට කිව් ඕන කෝ කිව් මෙන්න කිව් CD ක්‍රමාණුකූලව යනවා දැන් මේක පොදු අවයවය කවද පොදු අවය CD පීමේලය ආර්ගේ ඩෑශ් AD මෙතන මෙතන පීමේලය ආර්ගේ ඩෑශ් අපිට ලියන්න බොනේ ආයිත අපි ආයිත් බල පීමේලය ආරාවා එතට අපිට දැන් ඕනේ පීමේලය ආර්ගේ ඩෑශ් BCEF BCEF එතට AD තමයි එන්නේ හරි Q කියන්නේ CD CD දැන් අපට ඕනේ මේ දෙන්නගේ චේදනය දරුවා ඩෑශ් චේදනය කිව් මෙතින්නේ පොදු අවය අන්න අපි D තමයි අඳුරු වෙන්න ඕනේ D තමයි අඳුරු වෙන්න ඕනේ මේකේ මේලය හැර මේ දෙන්න හැර මේක අපි දන්න මේලය මේ තුන් දෙනාගෙම මේලය කියන්න මේ BCD තුන් දෙනාගෙම මේලය එනම් පීමේලය කිව්මේලය ආර් මුළු එක ඩෑශ් කියන්නේ ඒ එන අපි ඒ තමයි දරුවා අඳුරු කරන්න ඕනේ ඒ තමයි අපි අඳුරු කරන්න ඕනේ අපේ විධිමත් ක්‍රමයක් අපි දුන්නා අපේයන් පහද වෙන්රූප සටානේ දැක්වෙන්නේ සිසුන් සමූහයක් කැමති පාන වර්ග පිළිබඳ තොරතු තේබීමට කැමති අය කිරිබීමට කැමති අය කෝපිවීමට කැමති අයි ඉහද වෙන්රූප සටාන තුළ ඉංග්‍රීසි අක්ෂර මගින් නිරූපණය වෙන පෙදෙස් මෙසේ වාචිකව විස්තර කළ හැකි කොහොමද ඒ කියන්නේ කවුද
බීම වර්ග තුනම තේ අනිත වනාද කිරි අනිත වනාද කෝපි වර්ග තුනම තුනම බොන අය බීමට කැමති අය බොන අය කියලා බිදා හරි බීමට කැමති අය බී කවුද හරි ඒගොල තේ බොන ඒගොල කිරි බොන එදක විතරයි බොන්නේ බී තේසහ කිරි පමණක් හොඳ බන්න තේසහ කිරි පමණක් බීමට කැමති අය බීමට කැමති අය බොන අයට වඩා හොඳයි දීල වචනෙම ලිව්වා සී කවුද තේ සහ කෝපි තේ සහ කෝපි පමණක් බීමට කැමති අය කොඩි කිරිසා කෝපි කිරිසා කෝපි පමණක් බීමට කැමති අය ඒ කවුද එකොල අනිත් මොනාටත් කැමති නෑ තේ පමණක් බීමට කැමති අය තේ පමණක් බීමට කැමති අය හරි F කියන්නේ කිරි පමණක් පමණක් බීමට කැමති අය හරි G කෝපි පමණක් බීමට කැමති අය කෝපි පමණක් බීමට කැමති අය හරිෂෝ එච්කෝ මේ බීම වර්ග තුනෙන් එකකටවත් කැමති නැති අය දැන් මෙතන මේ අපේ ප්‍රශ්න වලදි සමහර කියනවා මේ එච් කියන්නේ බීම තුනටම කැමති නැති අය කියලා මට නම් ඒකට එකඟ වෙන්න බෑ මොකද බීම තුනටම කැමති අය ඉන්නේ ඒවල අනිත් හැමෝම බීම තුනටම කැමති නැහැ ඒත් එක්ස්ට්‍රා අපිට කියන්න පුළුවන් බීම තුනටම කැමති අය කියලා අපි කියන්නේ එක් වර්ගයක්වත් බීම තුනෙන් එක් වර්ගයක්වත් බීමට කැමති නැති අය නිකන් බැලු බැලමට බැලුවා තුනටම කැමති නැහැ කියලා ඇත්ත මේගොල්ල තුනටම කැමති නැහැනේ මේගොල්ල එකට පමණයි අපි ගන්න තුනටම අකමැති අය නම් හරිනම් ඒ අර අනිත්‍යය වෙන්න ඕනේ සෝ එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා විභාග ප්‍රශ්නවලදී තියෙන ප්‍රශ්නේ සිංගල පිළිබඳ ප්‍රශ්නයක් ඕක තුනටම කැමති නැති අය කියලා ඉච්චට කියනවා ඒක බැලු බැලමට හරි වගේ පේනවා නමුත් තුනටම කැමති නැති අය මේකේ තව ඉන්නවා ඉතින් මම කියන කැමති වර්ග තුනෙන් එකකටවත් අකමැති අය වර්ග තුනෙන් එකකටවත් කැමති නැති අය හරි ඒසාබී කියන් ඒසාබී ඒසාබී අපි පෙන්න්නේ තේ සහ කිරි බීමට කැමති අය හැබැයි එක සමහරු ඉන්නවා කෝපිත් බොනු අප අපි කියන්න අප්‍රධාන දෙක ඇසුරි ඒසාබී තේසා කිරිබීමට කැමති අය තේ සහ සහ කියන්නේ ඡේදනය කිරි බීමට කැමති අය BCD BCD මොනවද BCD මේ මේගොල්ල වර්ග දෙකයි වර්ග දෙකක් පමණයි බීම පාන වර්ග දෙකකට පමණක් කැමති අය පාන කියම වර්ග දෙකකට පමණක් කැමති අය කැමති අය ABCD ABCD කවුද අඩු තරමින් පාන වර්ග දෙකකටවත් කැමති අය අඩු තරමින් දෙකක් කියන්නේ පාන වර්ග තුනම පානවර්ග තුනම පුළුවන් එසා වඩයාත් හොඳ වචනේ අඩු තරමින් පානවර්ග දෙකකටවත් කැමති අය යටත් පිරිසෙන්
අඩුතරමින් පාන වර්ග දෙකකටවත් කැමති අය හරිචෝ ABC අනේ මේ බලන්නකෝ ABC තේබීමට කැමති ඇකුල අනිතිය බොනවා අපිට වශයන්නේ අපි කියන තේබීමට කැමති අය EFT අන්න EFD තේ පමණයි කිරි පමණයි කෝපි පමණයි එක පාන වර්ගයක් පමණක් එක පාන වර්ගයක් පමණක් බීමට කැමති අය පාන වර්ගය පමණක් බීමට කැමති අය අපි මෙන්න නිදසුන දෙක පහද වෙන්රූප සටානය දැක්වෙන්නේ ගොයින් කණ්ඩායමක් විසින් බගා කරන ලද බෝගවර්ග පිළිබඳ තොරතුරු වේ ඒ එක ඉංග්‍රීසි අකුණ දැකන ප්‍රදේශ අදාළ උපකොලකයන් වාචික විස්තර කර එකක් සංයුක්ත ප්‍රදේශ අදාළ උපකොලකයක් වාචික විස්තර කර මුලිම ගෙන බීසාසී බලන් කවද බීසාසී වලේ ඉරිඟු වගා කරන අය ඉරිඟු වගා කරන අය හැබැයි ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මොනවද වවන්නේ මේ බී වල ඉන්න අය වීත් වවන සී වල ඉන්න අය තලත් වවන සපි හැබැයි කියන්න යන්නේ මොනවද ඉරිඟු වගා කරන අය ඉරිඟු වගා කරන අය අපි යමු දරුවන් දැන් සීසාඩි හොඳට බලන්න මේ සීඩී අයිති වෙන්නේ මෙන්න මෙහෙම මෙහෙම දාලා බලමු සීඩී ආන වී සහ තල වවන අය වී සහ තල වවන අය ඒගොල්ලෝ ඉරිඟු වවන එක ඇත්ත නමුත් ඡේදනය ප්‍රධාන වශයෙන් වී සහ තල වවන අය වී සහ තල වවන අය අනේ ඒඩි එක් වර්ගයක් වවනවා මෙයා දෙකක් කියන්නේ එක් වර්ගයක් අතවනවා මෙයා දෙක් වර්ගයක්වත් වවනවා නමුත් ඉරිඟු වගා කරන්නේ නැති අය එක වර්ගයක්වත් වවන එහෙත් මොනවද ඉරිඟු වගා නොකරන අය ඉරිඟු වගා නොකරන අය ඉරිඟු ගෑවිලාවත් නැහැනේ ඒදී ඉරිඟු ගෑවිලා අපි තවත් දිනන ලස්සන ගානක් ඔන්න බලන්න නිවාස යෝජනා ක්‍රමය ගැදී නිවාස ලෙස ගනිමු දැන් මෙතන මම දකින වරදක් තියෙනවා නිවාස යෝජනා ක්‍රමයක නිවාසවල මිනිස්සු නැහැනේ ඒක යෝජනා ක්‍රමයක්. යෝජනා ක්‍රමයක මිනිස්සු ඉන්න බෑ. ඒක තාම යෝජනා කරලන්නේ. ඒ නිසා මෙතන ඉන්න නිවාස ක්‍රමයක නැත්නම් නිවාස සංකීර්ණයක. මේක නිවාස සංකීර්ණයක. ඇති නිවාස තමයි ඊ කියලා දීලා තියෙන්නේ. කාර් ඇති නිවාස සී දාලා තින්නේ කාර්. M කියන්නේ මෝටර් සයිකල්. F කියන්නේ පාප ඇති. හරි. අදාළ උපකොලකොල තියෙනවා. කාරදි නිවාස සංඛ්‍යාව කොපමණද හොඳට බලන්න කියන්නේ කාරදි නිවාස සංඛ්‍යාව කොපමණද මේ තියෙන්නේ මෙන්න මෙහෙම මේ වලල්ලේ 10 20 15 8 10 20 15 8 10 20 15 8 15 8යි 23යි 43යි 53යි 2 මෝටර් සයිකල් පමණක් ඇති නිවාස මේ එම් පමණක් මේ පැහැදිලි එම් පමණක් 34යි 34 තුන්වෙනි අටය
පාපැදි නැති නිවාස සංඝයාව කොපමණද? පාපැදි වල දිලා දින එෆ්අකුර එෆ්අකුර වහණ්ඩයි තියෙන්නේ නැතිව බලන්න. එතකොට 8 දන 2 දන 20 දන 34. 8 දන 2 දන 20 දන පාපැදි වැහුවම 34. බලන්න. 8යි 2යි 10යි 30යි 64යි. හරි. වාහන වර්ග දෙකක් පමණක් ඇති නිවාස සංඛ්‍යාව. දෙකක් පමණක් දිනවා. මෙතන 8යි 15යි 11යි. දෙකක් පමණක් තියෙනවා. 8යි 15යි 23යි 24යි 34යි උත්තරේ. වාහන වර්ග දෙකක්වත් අන්න වාහන වර්ග දෙකක් පමණක් කියලානේ මෙතන කිව්වේ. වාහන වර්ග දෙකක්වත් ඇති. වෙනසක් තියෙනවා. වාහන වර්ග දෙකක්වත් ඇති කිව්වම තුනක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒකට මේ 10ත් අදාළ වෙනවා. එහෙනම් 34ට 10කුත් දාන්න වෙනවා. උත්තරේ එනවා 44ක්. ඊළඟ එකට යන්න. එක වාහන වර්ගයක් පමණක් ඇති නිවාස. මේ දින 34 12 20. 34 12 20. 34යි 12යි 46යි 20යි 66යි උත්තරේ 66යි උත්තරේ අපි යන් ආන්න අපිට එනවා පාසල සේ සමූහයන් එක් එක් සිසුවා කැමති ක්‍රීඩා පිළිබඳ ලබාගත් තොරතුරු ඇසුරෙන් සකස් කරන වෙන්රූප සටහනක් පාද දෙකයි C කියන්නේ ක්‍රිකට් F කියන්නේ පාපන්දු ෆුට්බෝල් පැසි පන්දු මේ වෙන්රූප සටහනේ ආකෘතිය භාවිතයෙන් පහත් දැක්වෙන එක එක් අංකණයෙන් දක්වා ඇති කුලක නිරූපණය කර දේශය අඳුරු කර දක්වා ඒ වාචිකවද විස්තර කරන්න. හරි. එහෙනම් අපි යන්න ඕනේ B ඡේදනය C ඡේදනය F තුනටම. ඒ කියන්නේ ක්‍රීඩා තුනටම කැමති අය. අපි යන් එහා පැත්තට. මෙන්න. අඳුරු කරලා දාමු. ඒක එකපාරම පුළුවන්. ABCD දාන්න ඕනේ. ක්‍රීඩා තුනටම කැමති අය. අපි ඒක ලේසි නිසා නිකම් එක පාළියව අකුරු දාන්න ඕනේ එහෙම ඒවා. දැන් මේක නම් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා වගේ. අපි බලමු. මෙයා ABCD EFGH C ඡේදනය F අපිට එකපාර පේනවා. කවුද? ඔව්. C ඡේදනය. CF තමයි එන්නේ. ඊළඟ අකුර B ගේ ඩෑෂ්. B වහ ගන්න. මෙන්න B වහ ගත්තා. ABCD. ABCD. මේ දෙන්නගේ ඡේදනය අහන්නේ. C ඡේදනය F ඡේදනය B ඩෑෂ්. මොකද අයිති C. C C C වල කවුද ඉන්නේ? ක්‍රිකට් සහ පාපන්දු පමණ ක්‍රීඩා කිරීමට ක්‍රීඩා කරන අය. ක්‍රිකට් සහ පාපන්දු පමණක් ක්‍රීඩා කිරීමට කැමති අය කැමති අය ක්‍රිකට් සහ පාපන්දු පමණක් ක්‍රීඩා කිරීමට කැමති අය තමයි C වල ඉන්නේ. දැන් දරුවන් අපි මේක අඳුරු කරලා පෙන්වුවේ නෑනේ. මොකද්ද ප්‍රදේශය? C. අපිට අඳුරු කරලා පෙන්වන්න. ඒකට තමයි ඒක අර්ථවත් වෙන්නේ. හරි. දැන් යමු එහා එකට. B male C යමු මේකෙන් මෙයම් ABCD EFGH එතකොට B male C ගේ ඩෑෂ් ඔයමු එක සැරි B male C වහගත්තා ඔන්න පේනවනේ මොනවද පේන්නේ ඔයගලන්ට AD පේනවා හරි ඊළඟ F දිහා බලන්න F ඔමල AC පේනවනේ CDF ඕනේ මේ දෙන්නගේ ඡේදනය.
මොනද පොදු අවයා ඩී කෞද ඩී කියන් කෞද ඩී කියන්නේ පාපන්දු පමණක් ක්‍රීඩා කිරීමට කැමති අය පාපන්දු පමණක් ක්‍රීඩා කිරීමට කැමති අය හරිෂෝ බීමේලය සීමේලයා නේ කෙලිම පුළුවන්නේ පද වෙන්න ඕන්නේ මේලේ ඇර ඉතුරු ටික මොකද මේගොල ක්‍රීඩාතුනෙන් එකක්වත් කිරීමට කැමති නෑ ක්‍රීඩා එබිසිරි දාන්න ඕන්නෑ මේ පේනවානේ තුනෙන් එකක්වත් කිරීමට කැමති නැති අය සමරය මේකට කියන්න පුළුවන් ක්‍රීඩා තුනටම කැමති නැති අයකට මම එකට එකඟ නෑ මුකද මේක තමයි ක්‍රීඩා තුනටම කැමති අය එනම් මේකට කියන්න ඕනේ ක්‍රීඩා තුනෙන් එකක්වත් කිරීමට අකමැති අය අපිය දියති වෙන්රූප සටානේ ආකෘතිය භාවිතෙන් පළවෙනි ඒ ඡේදනය බී ඡේදනය සි දැන් මේක දරුවා මනෝමෙනුත් පුළුවන්නේ තුනට මෛත්‍රී ප්‍රදේශය කියන්න මෙන්න මේකනේ එහෙම නැත්නම් අකුරු දැම්මත් කමන්නේ අපි අකුරු දැම්මොත් බලන්න A B C D A B C D ඔච්චරයි එතකොට A කියන්නේ කවුද B C D B කියන්නේ කවුද C D C කියන්නේ කවුද D එතකොට තුනේම ඡේදනය තුනටමයි D මං කිව්වේ D අඳුරු කරලා දාන්න ඊට පස්සේ B ඡේදනය C ගේ ඩෑෂ් අන්න ඒකන අපි බලමු A B C D මුලින්ම B ලියනවා අපි B වලල්ලා අපි යන්න C D C D C D C D C D C D C ගේ ඩෑෂ් C වහගන්න ඇතුළේ D වහගන්න C කියන D අකුර C වහගන්න A B C අපිට ඕනේ මේ දෙන්නගේ පොදු අවයව B ඡේදනය C ඩෑෂ් C තමයි අඳුර වෙන්නේ මෙන්න මේ වටේ අඳුර වෙන්නේ මෙන්න මේක හරි හරි තුන්වෙනිය A ඡේදනය B ඡේදනය C ගේ මුල එකේ ඩෑෂ් බල A B C D මුලින්ම A කියන්නේ ඒ අපිට එනවා BCD මේක විධිමත් ක්‍රමයක් මම මේ පෙන්වන්නේ ඊට පස්සේ B මේලේ C ගේ ඩෑෂ් කියන් B මේලේ C වහ ගන්න ඔන්න වැව්වා AB තමයි පේන්නේ දැන් මේ දෙන්නගේ මේලේ ඡේදනය ආන්නේ ඡේදනය ඔන්න ඡේදනය කවුද B උඩ B විතරක් අඳුර කරන්න මේ වලල්ලේ මෙහේ හරි මේකේ කවුද ඒමේල බීමේල සීමුල එකේ ඩෑශේ නම් කරදරයක් නෑ නිකම යන්නත් පුළුවන් ඒ තුනට මයිති නෑ ඒමේල බීමේල සී මුල එකේ ඩෑශ් මුල එකේ ඩෑශ් හරි අපි යමු පහන් දැක් වෙන ඒවා සොයන් අවයව ගානන් අවයව ගාන පීජදන කිව්චදන ආර් මේ තින්නේ තුනට මයිති ප්‍රදේශ තුනයි 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 කිව්මේල ආර් ගේ ඩෑෂ් කිව්මේල ආර් වහ ගන්න කිව්සාර් නවය දන දහය දහ නවයයි හොඳයි නේද හොඳයි ඉරට පීචේදනය කිව් ඡේදනය ආර් ඩෑශ් තේරුම් ගන්න පීජේදනය කිව්වත් මේ දෙක අයිතුනයි හැබැයි ආර්ට අයිති වෙන්න බෑ පීජේදනය කිව්වන්න දෙක අයිතුනයි හරි ආර්ගේ ඩෑශ්
වැව්වාර් මොකද පේන්නේ දෙකයි හරිචෝ දෙකයි පීජේදනය කිවමේලයාර්ගෙඩෑශ් එතකොට කිවමේලයාර්ගෙඩෑශ් වැැව්වා පීචේදනය නං නවයයි හරිචෝ පිමල කිවමල ආර්ග ඩෑශ් මෙතුන මෑර එලිය තියන්න දහය තමයි අපිට කතා කරලා කියන්න අපි කියන්නේ දහයයි හරි අපි යන ඔන්න කතන්දර යාග දෙැ මේ ගුලක් නිසු මම කරන්න ළමයි මේ ගණන්වල තියන රහස තමයි මම මේ එලි කරන්නේ මේ ගාන මුලඉදන් කියෝගෙන යනකොට දරුවට මැදටෙනවට මුල මතකනෑ මුලටනවට අග මතකනෑ මුණුවද සිබ්බ කියලා මතකනෑ නැවතනද ගාන කියෝදයෝ ලත වෙන වෙලාවගිල්ල විනාඩි පාලෝ ගානදා ගණ්ඩ බෑ මෙන්න රහස සාරාංස කරමු ටට්ටක් ගාල සිසු නිකසිය විස්සක් කණ්ඩායමකින් හතලි එකක් කෘෂිකර්මයද හදලි සතක් සංගීතයද හදලිස් දෙකක් සෞඛ්‍ය විද්‍යාවද හදාරති දාහතරක් කෘෂි හා සංගීතම කෘෂි සංගීතය දාහතරයි දාහතරයි දානමයක් සංගීතය සෞඛ්‍යය දානමේ විසිපාක් කෘෂි විද්‍යාව සෞඛ්‍ය විද්‍යාව විසිපා අටක් විෂයන් තුළම ආධාරති ඔන්න කතන්දරී දෙයක් ඕන්නේ කෘෂි කියද අදලිස එකයි කෘෂි සහ සෞඛ්‍ය කියද විසිපායි තුන් වර්ගයම කියද අටයි ඕන දෙයක් මෙතන තියෙනවා මේමයි පුරවන්නේ මම කියන විදියට සිසුන් එකසිය විස්සයි හරියක් දැම්ම පිරෙව්වා කෘෂි අදලිස එකයි හරියක් දැම්ම මේ ගොඩ ලිව්වා සංගී කියද හතලි සතයි මේක උඩ ලිව්වා සංගීතය තමයි හරි සෞඛ්‍ය අදලිස් දෙකයි ලිව්වා දැහාගන්න දැම දත්්‍යයන් ලකුණු කරනට ලකුණන් දෙනවා දැන් ඔන්න ඊළඟට හාගන්න කියනදේ වැඩිම ප්‍රමාණය බලන්න දෙක 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 නිතියන්නේ වැඩිම ප්‍රමාණය තුන් වර්ගියම කොයද පුරුවන් ප්‍රදේශ තුනට අයිති අට කොයද මෙන්න මෙතන දැන් අපි දෙක දෙක යන කෘෂි සංගීතය කෘෂි සංගීතය ඕමි කෘෂි සංගීතය රතුමෑන පෙන්න්න මෙන්න කෘෂි සංගීතය කෘෂි සංගීතය කියයිද කෘෂි සංගීතය දාහතරයි දැන්ඩම කියල් ලියලද දැන්ඩමටක් ලියලා අටයි අයයි දාහතරයි කතන්දරේ හරි අපි තව පාටකින් එමු ඔන්න සංගීතය සංගීතය සෞඛ්‍යය කෝ සංගීතය සෞඛ්‍යය දා නවේ සංගීතය සෞඛ්‍ය මේකනේ දානවේ දැන්ට අපි අටල් ලියල එකොලායි එකොලායි ඔය කොලායි එක තරි තව එකක් ගම් මේ පාටගම කෘෂි සෞඛ්‍ය විසි පායි කෘෂි සෞඛ්‍ය මේක විසි පායි අපි අටක් ලියලා කොට දාහතයි අටයි විසි පායි කතන්දරේ හරි දාහතයි අටයි විසි පායි කතන්දරේ හරි දෙ අපි යන්ඩුවනි යම් එකොලායි දානමේ විසි පායි හදලි සතෙන් විසි පා කඩු කරන්න මෙතන විසි දෙකයි දාතයි අටයි විසි පායි හයයි තිස්ස එකයි තිස්ස එක ගඩු කරන්න දායයි විසිපායි විසිපායි එකොලායි තිස්සයයි එන ඉතුරු හය මෙතන ඔන්න කතන්දරේ හරි හොදර බාන ඉලක්කණ්ටික හරි ප්‍රශ්න දයා බල කෘෂි විද්‍යාව පමණ කදාන්න සිසුන් පෙන්න්න කෘෂි විද්‍යාව පමණයි මෙයින් ඒගොල්ලො කෘෂි විද්‍යාව පමණයි මෙන්න මේ දහ දෙනා කෘෂි විද්‍යාව පමණක් දහයයි ළමයි කෘෂි විද්‍යාව පමණක් දහයයි හරි එක්විෂය පමණක් අධාරණයි දහය එක්විෂය පමණයි කෘෂි පමණයි සංගීතය පමණයි සෞඛ්‍ය පමණයි දහය විසි දෙක හය දහය විසි දෙක තිස් දෙකයි තිස් අටයි විෂයන් දෙකක් අධාරණ සිසුන්
දෙකක් අතධාරණ කියන්නේ එකක් බෑ දෙකක් පුළුවන් තුනක් අතධාරණයි දෙකක් අතධාරණනේ තුනක් තියෙනවා දෙකක් තියෙනවානේ අන්නේ වගේ ආ එකක් දෙකක්වත් අතධාරණයි 17යි 11යි 8යි 17යි 11යි 8යි 6යි 17යි 11යි 8යි 6යි 28යි 36යි 42යි එකත් හරි කිසිම විෂයක් අදාරන්නේ නැති අන්න මම කැමති මේ ප්‍රශ්න කිසිම විෂයක් අදාරන්නේ එහෙමයි ආන්න ඕනේ දැන් කොහොමද ඒක හොයන්නේ ඒක හොයන්නේ මේක ඇතුලේ තියවන එකතු කරන්න ඕනේ මේ බාන එකතු කරන විදිය ඔක්කොම එකතු කරලා ලත වෙන්න ඕනේ මෙතන 41ක් තියෙනවා 22යි 11යි 6යි ඔන්න බලන්න ආයෙසරය මේ 41යි 22යි 11යි 6යි 6යි 10යි 5යි 8යි 80යි 120න් 80 අඩු කරාම එළිය එනවා 40ක් එළියට එනවා 40ක් ප්‍රශ්න දෙයා බලන්න මින් කිසිම විෂයක් අදාරන්නේ නැති සිසුන් ගන්න 40යි කියලා අපි උත්තරේ හොයාගත්තා අන්න බබෝ අපි යනවා එක්තරා දිනකදී පැයක් තුළ වෙළඳසලකට පැමිණි පාරිභෝගික පිරිස රැස්කලා දොරතුම 50 දෙනෙක් සහල්ද ඔන්න මල් ලියනවා මේ සහල්ද 21 දෙනෙක් පාරිභූද 43 දෙනෙක් සීනිද ඒක මල් ලියන්නේ 43 දෙනෙක් සීනිද අන්න එතන දාන්න ඕනේ සීනිද මිලදීගෙන තවද පරිප්පු මිලදී ගත් සියලු දෙනාම සහල් මිලදී ගත් එනේ උපකොලකයක් පරිප්පු මිලදී ගත්තා හරි රෙන්රු වේදා දාන කරන්න හරි සහල් සහ සීනි මිලදී ගත්තා 23 සහල් සීනි 23 තව දීලා දිනා මේ සීනි පවණක් මිලදී ගත්තා කොපමණද ඊට පස්සේ ප්‍රශ්නයි වර්ග 3 මිලදී ගත්තා 12යි සහල් සීනි පරිප්පු 12යි ඔන්න දෘෂ්ටිවල ටික හරි නම් මේක අපිට පුරව ගන්න තියෙන්නේ සහල් 50යි හරි පරිප්පු 21යි පරිප්පු ඇතුළේ ඒකල රූපේ දීලා තිනවා 21යි ඒක තමයි උපකොලකයක් කිව්වේ මම කිව්වේ සීනි 43යි උපකොලකේ හරි සහල් සීනි 23 මේ තුන් වර්ගයේම දාලෙමු ඒක ඊට වඩා ඉස්සලා දාන්න ඕනේ මේකට ඉස්සලා මේක දාන්න ඕනේ තුන් වර්ගයේම 12යි මෙතන. ඒක තමයි පුරවන්න ඕනේ. සහල් සීනි 23යි. පෙන්නන්න. සහලුයි සීනි. සහලුයි සීනි 23යි. මේක පුරවන්න නැතුව ගියොත් අමාරුයි. එතකොට 11ක් දැම්මම හරිනේ. සහල් සීනි 12යි 23යි. හරි. දැන් ඉතුරු ටික පුරවන්නයි තියෙන්නේ. මෙතන 12යි 11යි 23යි 43යි 23ක් ගියාම 20යි. 20කින් 12ක් ගියාම 9යි. කොම් 50ක් එන්න ඕනේ 11 12 23 23 9යි 32යි 18යි 50යි 9යි 20යි 32යි 18යි 50යි හරි 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 සීනි පමණක් ගත්තායි පෙන්නන්න 20යි ඊළඟට වර්ග 3 12 නම් සහල් සහ පරිප්‍රාණ දෙවර්ගයේ පමණක් මිලදී සහල් සහ පරිප්පු යන දෙවර්ගය පමණක් ඕ සහල් සහ පරිප්පු දෙවර්ගය පමණක් නම් ගත්තේ 9 දෙනයි මේගොල්ලෝ ಜಾති 3 මාරන්නේ 9යි 3 සහල් පමණක් මිලදී ගත්තා 18යි 18යි අන්න අපේ ප්‍රශ්න වලට අපි උත්තරේ වුණා ඉතාලේ සාරාංශය තමයි අපිට උදව් කළේ. ඒතකොට දරුවන් අපි ප්‍රශ්න තුනට මුද්දර දුන්නා. දැන් මේක තව ප්‍රශ්නයක් තියෙනවා. තව කොටසක් තියෙනවා අපි බලමු. එම පෑදවල පැමිණි මුළු පිරිස 90 නම්. 90යි නම් ඔන්න. මේ හැර වෙන ඒවා ගන්න ආපු අය ආනවා. සීනි පරිප්පු සහල් හැර වෙන ඒවා. මේක ඇතුලේ තියෙනවා කීයද බලන්න. 18යි 18යි 12යි 20යි. එහෙම එකතු කරන්න ඕනේ. 18යි 12යි 20යි. මෙතන 20යි 40යි. අයිවන් 18යි 12යි 30යි
ඉස්සනෙමේ 18යි 12යි 30යි 30යි 20යි 50යි 50යි 20යි කියද 70. එහෙනම් සෙසු අය හොයන්න 70 අඩු කරන්න. එහෙනම් වෙනත් දේවා ගන්න පැමිණි පිරිස හතරවෙනි කොටස වෙනත් දේවා ගන්න පැමිණි පිරිස 20යි 18යි 12යි 30යි මෙතන 20යි 20යි හරි. අනේ අපි ගාන ඉවර කර බලන්න දරුවන් 24යි 2 අභ්‍යාසය බලන්න. පාසල් ලිපිද්‍රව්‍ය විකුණන කඩයකට පැමිණි 20 දෙනෙක් මිනිසුන් 20 දෙනෙක් ඔය තියෙන්නේ තමාට අවශ්‍ය වන විසාහරි තමාට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගත්ත ආකාරය පැන්සල් ගත්තා අය 8යි ඔන්න පෑන්න විතරයි දැම්මේ 8යි පෑන් ගත්තා අය 11යි ඔන්න 11යි පොත් ගත්තා අය 13යි ඔන්න පොත් 13යි පැන්සල්ලා පොත් ගත්තා අය 6 දෙනාගෙන් ඔන්න පැන්සල් පොත් ගත්තා අය 6 දෙනාගෙන් 4ක් පෑන් ගත්තේ නැත පෑන් ගත්තේ නැහැ එහෙනම් පැන්සලුයි පොතුයි පමණක් 4 දෙනයි හරි ෂෝක් පැන්සල්ලා පෑන් යන දෙවර්ගයම ගත්තා අය 3යි පෑන් පැන්සල් 3යි හරි 3 දෙනෙක් ඊට පස්සේ මෙතන දිනවා පෑන් පමණක් 3යි කියලා අන්න හරි දැන් අපි උත්සාහ කරමු මේක සම්පූර්ණ කරන්න බලන්න මිනිසුන් 20යි මේ පෑයන්නයි පෑයන්නයි පටලෝ ගන්න එපා මෙතන 8යි පැන්සල් පෑන් 11යි පොත් 13යි ඔන්න මූලික දේවල් ටික පෙරෙව්වා දැන් අපි පමණක් ඒවා පුරවන්නේ ඊට පස්සේ අපි කියලා දිනවනේ පෑන් පමණක් 3යි කො 3යි පෑන් පමණක් 3යි දැන් අපි බලමු ඔන්න පෑන් පමණක් 3 පෙරෙව්වා ඊට පස්සේ අපි යමු පැන්සල් පොත් පමණක් 4යි පැන්සල් පොත් මෙන්න පැන්සල් මෙන්න පොත් පමණක් 4යි හරි හැබැයි පැන්සලුයි පොතුයි 6යි මෙතන දෙකක් එන්න ඕන පැන්සලුයි පොතුයි 6යි පෑනුයි පැන්සලුයි 3යි කො පැන්සල් බෑන් 3යි 2 1යි 3යි 2 1යි 3යි ඔක්කොම අරන්ද ඔක්කොම අරගෙන එන මේකෙන් තමයි තුරුදේ ගලව ගන්න ඕනේ. දැන් මෙතන එනවා 3යි 5යි 6යි 6යි 5යි 11යි මෙතන 9යි 11යි 2යි 13යි මෙතන 7යි 4 6 7 1 8යි දැන් අහන ප්‍රශ්න දිහා බලන්න දරුවනේ. ඊයද ලිපිද්‍රව්‍ය කිසිවක් නොගත්තා ආයකට අපි යන්න ඕනේ. මෙතන 11ක් තියෙනවා මේ 11යි 12යි 14යි 16යි ආයි බලන්න ඕන විදිහට එකතු කරවන්න 8යි 2යි 10යි මේ 8යි 2යි 10යි 8යි 18යි 18යි 2යි 20යි 20යි කිසිවක් නොගත්ත අය දෙන්න කියලා දෙන්නයිනේ හරි පෑන් නොගත්ත අය කොපමණද පෑන් වහ ගන්න ඕනි පෑන් වහ ගන්න ඕනි පෑන් ගත්තේ නැතිව හොයන්න 1422 1422 2481 වර්ග දෙකක්වත් ගත්ත අය ඒ ප්‍රතිශතය ඔව් වර්ග දෙකක්වත් ගත්ත අය බලන්න කී දෙනෙක්ද කියලා බලන්න ඉස්සලා 4යි දෙකක්වත් ගත්තා 5යි 10යි 12යි එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිශතය ආනෝ 20න් 12යි 100ට කොච්චරද කියලායි බලන්න ඕනේ. මෙතන 5යි. ප්‍රතිශතය 100ට 60යි. හරිෂෝ. ප්‍රතිශතය 100ට 60. අපි යන්. අන්න. ABC නැමැති පුවත්පත් තුන මිලදී ගැනීම සඳහා ගමක කරන ලද සමීක්ෂණ පාතවලතුර ලැබේ. 150ක ඒ පුවත්පතද සාරාංශය දාමු. 100 දාන්නේ අපි මුලික 100යි කියලා පස්සේ ගමු. 67ක් B පුවත්පතද 55ක් C පුවත්පතද 10ක් A සහ B 50ක් වචනේ වැදගත් පමණක් 15ක් A පුවත්පත පමණයි
පහක එයාසි පුවත්පත් ගන්නා නමුත් පහක් එයාසි පුවත්පත් ගන්නා නමුත් බී නොගනි එයාසි පමණක් පහයි. දහදා ගේපුවත් පද නොගන්නා නමුත් බාසිැන බිහාසී පමණක් දාහතයි. ඔන්න විස්තරේ හරිනි දැන් අපි පුරවන්න යන ඒ පණයි ප්‍රතිශතය දානවා මෙතන සීය බව එතන සීයයි කලා අපට එකෙන් ඉබේම කියවන මුළු ගාන සීයන්නේ අරන්ති අන්න එතන සීය දාගන්න වෙන බී හැට හතයි සී පනස් පායි ඒ පමණක් පහළවයි ඒසී පමණක් පහයිකෝ ඒසී පමණක් පහයි හරි බීසී පමණක් දාහතයිකෝ බීසී පමණක් දාහතයි තමන ගත නැ AB පමණක් දායයි දායයි එච්චරයිනේ දැන් මේ පුරවගෙන යන්න තියෙන්නේ මේක බලන්න 15යි 5යි 20යි 30යි එහෙනම් මෙතන 20යි 20යි 30යි 47යි 20යි 67යි මේකත් බලන්න මෙතන කීයද 22යි 42යි එතකොට 42යි 3යි 45යි 55යි දැන් අපි එලියත් පුරවන් ඉන්නවා මේකේ 50යි 70යි 70යි 30යි 100යි හරියට 100ක් වෙනවා 50යි 70යි 30යි 100යි නේ මොකුත් නොගත්තාය නේ සමීක්ෂණය කරලා තියෙනවා එහෙමයි හැමෝම අකරික වර්ගය කරන් තියෙනවා පුවත්පත් වර්ග තුනම ගන්නා ප්‍රතිශතය කො 120යි 100ට දාන්න ඕනේ නැත්නම් ලකුණු දෙන්නේ නැහැ ඒ පුවත්පත් නොගන්නා ඒ සී පුවත්පත් ගන්නා එකේ ප්‍රතිශතය ඔන්න වැහුවා ඒ වැහුවම සී ඉන්නවා කියද 13යි 17යි 30ක් 30ක් 100යිනේ කෙලින්ම 30යි කියන්නේ පුවත්පත් දෙකක් පමණ ගන්න අයගේ ප්‍රතිශතය දෙකක් පමණ 17යි මෙතන 15යි 32යි 17යි 15යි 32යි 17යි 15යි 32යි අපි යනවා සීගිරිය නැරඹීමට පෙර විජය සංචාර කණ්ඩායම සිටින සංචාරකයෙකුට කතා කළ හැකි භාෂා පිළිබඳ පත්‍රිකාව සටහනක තොරතුරු ඇසුරින් පහත වෙන රූප සටහන ඇඳ ඇත. මේ කියන්නේ ඉංග්‍රීසි බසින් E, ප්‍රංශ බසින් F, ෆ්‍රෙන්ච්, ජර්මන් බසින් හරි. රූපය අඳුරු කර ඇති පෙසේ නිරූපණය වන සංචාරක භාෂා හැකියාව වචන විස්තර එම්පෙස්වල කුලකාංගණයෙන් ලියා දක්වන්න. අපේ පළවෙනි කොටස ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ හැකි සංඛ්‍යාව කොපමණද කෝ පුළුවන් නෙමේ 5යි 10යි 14 ඉංග්‍රීසි භාෂාවෙන් ජර්මන් භාෂාව කතා කළ හැකි මුළු පිරිස 12 නම් කෝ ජර්මන් 12යි කියලා දාගන්නවා අපි උතන ප්‍රංශා ජර්මන් පතමන කතා කළ හැකි සංඛ්‍යාව කොපමණද මේ බලන්න මෙතන 12 වුණාට මෙතන තියෙනවා 7යි තියෙන්නේ. 5ක් දාගන්න. හරිනේ. 5යි 10යි 12යි. අහන්නේ ප්‍රංශා ජර්මන් පමණ. ඒ 5 තමයි. එක දෙවෙනි කොටස බබා. එක දෙවෙනි කොටස. එක දෙවෙනි කොටස තමයි 5. හරි. ඊළඟ අපි බලමු තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස මෙතන රූපේ අඳුරු කර ඇති පෙසේ නිරූපණය සංචාරකයන්ගේ භාෂා හැකිය අපිට වචනෙන් විස්තර කරන්න. මොකද මේක භාෂා හැකිය කියන්නේ ඉංග්‍රීසි පුළුවන් ප්‍රංශ පුළුවන්. එතකොට ඉංග්‍රීසි සහ ප්‍රංශ පමණක් කතා කළ හැකි අය තමයි එතන ඉන්නේ. විස්තර කරන්න එම ප්‍රදේශ කුලකාංගණයෙන් ලියා කුලකාංගණයෙන් ලියන්න ඕනේ.
ඊ චේදනය ඊ චේදනය එට අයිති ඊ චේදනය එට අයිති මේක ඊ චේදන එට අයිති නමුත් ජීග ඩෑශ් ජීට අයිති නෑ හරි කතාව හරි ජීග ඩෑශ් ඉංග්‍රිසි භාෂාව කදාද සිරදනා ඉංග්‍රීසි විස්තර විචාරකයා විසින් රදවාගෙන හමින් රතු පෑන කරන්න එක හොඳයි කියලා හිතෙන අපි යම් ඉංග්‍රීසි විචාරකයා මේ ඉංග්‍රීසි කට්ටියව රඳෝ ගන්න මේ කට්ටිය වයා තියා ගන්න ඉතිරියා ජර්මන්නා පංස භාෂාව දෙකම කතා කළ හැකි විස්තර විචාරක වෙත බාදන විචාරකය බාදවන් මිටිවිස් අනිත බාදන ති කාර්ද ප්‍රංසයි ජර්මණය කතා කරන්න පුළුව මෙයාට පන්ස පුළුවන් ප්‍රංස පමණක් පුළුවන් මෙයාට ජර්මන් පමණක් පුළුවන් මෙයාට දෙකම පුළුවන් එනම් දහයයි පහයි දෙකයි දායයි පායි පාලොවයි දෙකයි මේ ගොළඟ තමයි අරයට භාරදීලති මේ ගොළඟ තමයි භාරදී ලති දැන් අපි යම් එක්තරා ක්‍රීඩා පාසල පූර්ණ සෑම ශිෂ්‍යයකම ක්‍රිකට යන ක්‍රීඩාතුර එකකටව කීපයකට සභාගිවී එකකටව කීපයට සභාගිවේ කියන මෙතරමකුත් නෑ කියලා අන්න කතාව තමකුත් නෑ තොරතුරු වෙන්රුපය දැක්වේ හරි ප්‍රශ්න මනදාන් එක මෙම ක්‍රීඩා තුළම කරන සිසුන් සංඛ්‍යාව කොපමනද මේ තියන්නේ දා හතරයි කිසි ප්‍රශ්නයක් නෑ දෙක ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සභාගි වන සිසුන් සංඛ්‍යාව කොපමනද කෝ ක්‍රිකට් මේ තින්නේ ක්‍රිකට් මෙ මේ දහට දෙෙන ක්‍රිකට් විතරයි ගහන්න ක්‍රිකට් වලල්ලට පමණයි අයිති හරිෂෝ තකොට එකතරි මේ කත්තරි අඳුරු කළ පෙදෙසින් දැක්වෙන්නේ කුමන ක්‍රීඩා කරන්න අයදැ සඳහන් කරන්නේ කොළ ගංකරින් දක්ව මේ කොළො මොනද කරන්න ක්‍රිකට් සෙල්ලංකට අත් පන්ද ක්‍රිකට් සහ අත්පන්දු පමණක් ක්‍රීඩා කරන අය ක්‍රිකට් සහ අත්පන්දු පමණක් ක්‍රීඩා කරන අය ක්‍රිකට් සහ අත්පන්දු පමණක් ක්‍රීඩා කරන අය තමයි එතන ඉන්නේ හරි දැන් ඒක කුලකාංගණයෙන් කොහොමද ලියන්නේ ඒක අයිති ඒ ඡේදනය සීට ඒ ඡේදනය සීට අයිති හැබැයි කයි අපද අයිති නැත්ති ඡේදනය බීඩෑශ් ඡේදනය බීඩෑශ් බීට අයිති නෑ බීට අයිති නෑ හරි අත්බන්දු ක්‍රීඩා කරන අය විසිපාක් නම්කෝ විසිපාක් අඳුරු කළ පැදේ ක්‍රීඩා සංඛ්‍යාකුම දහතරයි විස්සයි පහයි උත්තරේ පහයි උත්තරේ පහයි අපිය ගුරුපුරුණ විද්‍යාපීඨය සඳහා එක් වර්ෂයකදී සිසුන් 400ක් බඳවා ගන්නා ලදී ආසිය දාගන්න වෙයි හරි එම පීටේ ගැන ගණිත විද්‍යා ඉංග්‍රීසි පාඨමාලාවන් මාධ්‍ය දෙකෙන් මාධ්‍ය දෙකෙන් පැවැත්තේ මාධ්‍ය දෙකෙන් පැවැත්තේ සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් පැවැත්තේ දී ඇති වෙන්රුවේ පාදක තොරතු අදාළ ස්ථානවල සටහන් කරමින් වෙන්රුපය සටහන් කරන්න විද්‍යා පාඨමාලාව හදාරණය 140 සියක් සිංහල මාත් පාඨමාලා මේක ඉංග්‍රීසි පාඩමාලා එතන එන්න ඕනේ 100 මෙතන ඉංග්‍රීසි වලින් නැතිය අනේ පාඨමාලා දෙකයි සිංහල එක හරි 40ක් ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පාඨමාලාව ආධාරදී ගණිතය ඉංග්‍රීසි එන්න මෙන්න මෙතන තමයි 40 එන්න ඕනේ මේ කොටසේ 40ක් හරි බලන්න මෙතන හරි අපි 100යි ඒක හරි එතකොට මෙතන 100 නම් පුතා මෙතන අපිට 40 දාගන්නත් පුළුවන් ඒකමම ඊට පස්සේ 40ක් ඉංග්‍රීසි මාධ්‍ය ගණිත පාඨමාලාව ආධාරිතයි ඒකත් හරි එතකොට 110ක් ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා එතකොට 110යිලු ඉංග්‍රීසි මාධ්‍ය මේකේ 110යි මෙතන 80ක් තියෙනවා 80යි 30යි 30යි හරි ගණිත පාඩම හදා සංඛ්‍යා 175
ට හදලිය අඩු කරාම එකසිය දිස්පායි හරි. ප්‍රශ්නකොයිති මෙතන සිංහල මාධ්‍ය විද්‍යාපාන සිදු සංඛ්‍යාව කියය. සිංහල මාධ්‍ය විද්‍යාපාට මාලාව. එක ඉංග්‍රීසිට එකසිය හදරිය මේටික නැතුව සයි හරි. ඉංග්‍රසි මාධ්‍ය විද්‍යාපාඩවාස සංඛ්‍යාව කියද හතලි තුන සිංහල මාධ්‍ය ගජ පාස සංඛ්‍යාව කියද කෝ එකසිය තිස්පා හතර අහමුලෙස දෝරාගත් සිසෝක සිංහල මාධ්‍ය විද්‍යාපාන හදානායක වීමේ සම්භාවිත සිංහල මාධ්‍ය විද්‍යාපාට මාලා සයි ඔක්කොම ආර සයි ආමු ලෙස සම්භාවිතාව හතරෙන් එකයි සම්භාවිතාව හතරෙන් එකයි අපි යනු එක් දිනක පළතුරු වෙනස පළතුරු මිලදී ගැනුව පැමිණි පිසක් පිලදීගත් පළතුරු වර්ග පිළිබඳ ඔලු වෙනුව සටානේ දැක්වේ හරි ඉදින අන්නාසියෝ ගස් ලබපු මිලදීගත් සිරු දෙනාම කෙසෙල් මිලදී ගණන්න මේ ගත්තු අය අනිවාර්යම කෙසෙල් එකයි කෙසෙල් ඇතුළේ දාලාති හරි හරි අන්නාසි මිලදීගත් පිරිස කොපමනද කෝ මෙතින මේකෙන් පේනවන දහතුනයි දහතුන ගස් ලබපු මිලදීගත් දාය දොලස් දෙනෙක් නම් මෙතන හතයිනි ගස් ලබපු පමණක් මිලදීගතාය කොපමනද ඔන්න බාන එක හොඳ ප්‍රශ්නයක් කවර හතලීවොත් වැරදින පේනෙ ගස් ලබපු වගේ පමණයි නමු දේකොල්ලු කෙසෙලු තරන්දි කෙසෙලු තරන්දි කෙසෙලු තරන්දි ළ ගස් ලබු සහ කෙසෙල් අරදි තොළ ගස් ලබු පමණක් විලදී ගත්තාය නෑ නොම්බර කියද දෙක කොඩ උම්බර දෙක අය බින්දුව නෑ ඒමය නෑ එකළ කෙසෙල් අරන්දිීම ඊළඟට කෙසෙල් මිලදී ගත්ත අදරි දෙනෙක් නම් කෝ කෝ අතලිස් දෙනෙක් නම් කෙසෙල් පමණක් ගත්තා යාන එතට අටයි පාලවයි විස්සයි තර මෙතන විස්සයි විස්ස තමයි කෙසෙල් පමණක් ගත්තේ නොම්බර කියද තුන යතර විසිල් නොගත්තය දහ දෙනෙක් නම් ඉදිර බල්දුරු මිල්දිගෑන මුල පිරිස කීයද පනායි නම්බර හතර පනායි පහ පැමිණි මුලපිසයෙන් කීදන පළතු වර්ග දෙකක් පමණක් විලදී ගත්තේද පළතුරු වර්ග දෙකක් පමණක් අටයි හතයි අටයි මේකළ දෙකයි යා මොනද දෙක අන්නාසී කෙසෙලුයි පමණයි ගස් ලබුයි කෙසෙලුයි පමණයි අටයි අදයි පහලවයි පැමිණි පිසේ නහුලෙ එක්කයිතු තුරාගත වූ වර්ග තුනම මගත්දයක වීමේ සම්භාවිතාව පහයි ඔක්කොම කියද කිවේ පනායි කියන්නේ දායෙන් එකයි දායෙන් එකයි පනායි දායෙන් එකයි දරුවන් අපි යම් අපි යමු දරුවන් දැන් මෙතන මම මේ ඉවර කළා අච්චුපතේ නිදසුන් උදාහරණ සියල්ලම මගින් ගානක් දෙකක් මංගකොලන්ට දුන්න නැත්තං මගේ හිතට මදී කියලා මට හිතෙනවා බලන් මං බුළු ගානම දෙන්න මන් සාරාන්සේ දීන තින්නේ ඔන්න බල සිසුන් හදලියක් ඉන්නවා පන්තියක විසක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා මේ ක්‍රිකට් සිසුන් හදලියක් ඉන්නවා විසක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා විසිතුනක් පාපන්දු සෙල්ලම් කරනවා විසි එකක් වොලිබෝල් සෙල්ලම් කරනවා මෙ හරි දාගනෙමු එකක්වත් නැතිය එකයි ක්‍රිකට් පමණක් තුනයි ක්‍රිකට් පමණක් තුනයි පාපන්දු පමණක් අටයි වොලිබෝල් පමණක් නමයයි බලන්න ඔක්කොම විස්තර අරං ඉවරයි කෝබඳ මේක පුරවන්නේ ලොක ප්‍රශ්නයක් තම හුඟාක් එක්යිසේ ඔක්කොම අකුරු දාගන මන් දැකල තින මේකට කරදර වෙන කොබද මේකා දන්නේ
මේ මගේ ගාන හදන ලේසි විදිය මොකක්ද කියලා බලමු. අයි බලමු දරු ලේසි විදියක්. අපි මෙන්න මේ කොලගේ වාහනවා කියද වාහනේ බලන්න 21ක්. හොරෙන් බලන අයසර 21ක්. 21යි 22යි 22යි 8යි කියද? 30යි 3යි 33යි. 40 වෙන්න 7ක් මදි. අන්න ඒ ප්‍රදේශයේ 7යි. 7යි. දැන් වෙන එකක් වාමු 20 වාමු. 20යි මෙතන 10යි 30යි. 30යි 8යි 38යි නම් 2යි. බලන්න කොයි තරම් ලේසිද. පාපන්දු 23 වහමු. 23 එකයි 24යි. 24යි 27යි. 27යි 36යි. ආයි බලන්න. 23යි මෙතන 10යි 33යි. 36 නම් මෙතන 4යි. බලමු දරුවන් එතකොට දැන් මෙතන තමයි එන්න ඕන ගාන. අපි මේකෙන් බලමු 10යි. 16යි 23යි. 10යි 20යි. 10යි 20යි. 9යි 11යි 21යි. අන්න හරි බව තේරුණා. දැන් අපි ආන ප්‍රශ්න දිහා බැලුවොත් ක්‍රීඩා තුනම කරන අය 6 දෙනයි. අඩුතරමින් ක්‍රීඩා දෙකක්වත් කරනවා. 6යි 4යි. 7යි 2යි. 10යි 19යි. දැන් අපේ දරුවෝ මේක ගාන විදියට අරගෙන හැදුවනම් පැය ගණන් යනවා මේ ගාන හදන්න. නමුත් ඕගොල්ලෝ දැන් මට කියයි එහෙම වාගන ගණන් හදන්න පුළුවන්ද කියලා. එහෙම වාගන ගණන් හදන්න බැරි නම් මේක මං මකලා මං කියලා දෙන අනිත් විදියක්, ලේසි විදියක්. තව විදියක් තියෙනවා. අපි බලමු. අපි බලමු. අපි මෙන්න මේ ටික අයින් කරලා බලමු. නැති එකෙනයි ක්‍රිකට් පමණක් 3යි. පාපන්දු පමණක් 8යි. කොහ? හරි. වොලිබෝල් පමණක් 9යි. දැන් කොහොමද දැන්? දැන් මේකට මං ඒ අකුරක් දාන්නම්කෝ. ඔන්න මන් දැන් ඒ හොයන්න යනවා. ඔන්න බලන්න ඒ ධන 3 ධන 8 ධන 1 ධන කවුද? අර වහගත්ත මුළු කුලකය. වහගත්ත මුළු කුලකය. 21. 21. කියන්නේ 40යි. තවසර බලන්න. ඒ ධන 3 ධන 8 ධන 1 ධන 21 40යි. දැන් එකතු කරන්න මෙතන. 21යි 22යි 30යි 33යි. 40යි. අන්න ඒ වලට එනවා 7ක්. ඒ වලට 7ක් එනවා. අපි ඒ වලට 7 දානවා. ඒ වලට 7 දානවා. දැන් පුළුවන්. දැන් ඕනම මෙතන B දා ගන්න. B දා ගන්න. දැන් ඕනේ B හොයා ගන්න යන. කොහොමද B දාන කියන්නේ? B දාන. මේ හත පැත්තකට දාන්නකෝ. හත පස්සේ අපි හිතමුකෝ. B දාන. 3 දාන. මේකනේ. B දාන 3 දාන 9 දාන 1 දාන 23. හතරියි. ආයසර බලන්න. B ධන 9 ධන 3 ධන 1 ධන මේ මුළු එකම 23යි කියලා ගන්න. ඒක කියා දෙන්නේ මෙතන. දහයයි 33යි 36යි. අන්න B ට 4ක් එනවා. B ට 4ක් එනවා. දැන් මේ B ට 4 දැම්මම ඉතුරු ටික නිකම්ම කරන්න පුළුවන්. 7යි 3යි 10යි 4යි 14යි. 14 6යි 20යි. 8යි 7යි 15යි 21යි 23යි. ඔක්කොම පිරුණානේ. ලේසියෙන් කරන්න පුළුවන්. අකුරු දෙකක් දාගත්තා නම් ඒත් කරන්න පුළුවන්. අන බලන්න. ඉතින් ඒක මං ක්‍රම දෙකකට කියලා දුන්නා. වහගත්තොත් නිකම්ම පේනවා. ඉතින් මේවා හොඳ සුන්දර ගණන් මං ඕගොල්ලෝ වෙනුවෙන් ලියපු ගණන්. දැන් නෙමේ අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා ලියපු ගණන්. මේ රටවටේ තියෙනවා දැන් සමහර මේ ගණන් කියලා. අපි යන් මෙන්න තවත් ලස්සන ගානක් මම දෙනවා. ගොවීන් 40ක් ඉන්නවා. තලවවනවා 26ක්. මුං වවනවා 23ක්. කව්බි වවනවා 18ක්.
මිරිස් මේ එකක්වත් නැතුව මිරිස් විතරක් වවන එකක්. එකොලො මිරිස් විතරයි ඔන්න ඒමයි මම දුන්නේ. එකොල මිරිස් වවන එක දෙනෙක් එකොල මිරිස් විතරක් වවන අනිත් මොකුත් වවන්නේ. තලමුන් දොලායි කෝ තලමුන් තලමුන් මේ හදන ලේසිය විදිය මෙන්න මෙතන දොළහදාගණ්ඩුව. ඇයි ඒ ප්‍රදේශ දෙකට තමයි ඒ දොලායන්නේ තලමු. මේක විසි අයනම් මේ දෙකේ දාහතරයි තේරුණද බලන්න දාහතරාපු ඇටි මේ මුළු අලල්ලෙම විසි අයක් එන්ඩුව. මං මේක දොළහනම් මේක දාහතරයි. මේක විසි තුනක් එන්න ඕනේ කොළ හදදාන්න දොලායි කොලායි විසි තුනයි දැන් හරිනි ඕම තමයි අපි ඒවා හදන්නේ මේ එතන මේ දෙන්න විසි පායි විසි අතයි තිස් අතයි තිස් අටයි ඔන්න දොලායි දාතරයි විසි අයයි විසි හතයි තිස් අතයි තිස් අටයි තිස් අටයි දෙකයි හතලිය. ඇයි මේක ගත්තා මේක ගත්තා මේක ගත්තා හතලිය මේක ගත්තා මේක ගත්තා මේ දෙන්න ගත්තා මේ දෙන්න ගත්තා මේ දෙන්න ගත්තා මේ දෙන්න මේ එක්කෙනා ගත්තා එතකොට ඉතුරු ටික මේකට ආවා දෙන්න දෙන්න ආවා. තව එකක් ගමු මුංකව්වි දායයි කෝ මුංකව්පිකෝ මුං කව්පි දායයි මේ කුඩ ලිව්වා දැම් බලට දැනිකමේ නැරිවන්න මේ දෙකේ දහයයි මේ දෙකේ දහයයි මේක කියද දොලායි එ මේක හයයිනි දායයි දොලායි හයයි දහටයි හරි 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 ඉරට බලන්න තල කව්පි තල කව්පි තල කව්පි දිල නැද්ද ඔකම අපි අරං ඉදරයි තව එකක් අපි දෙන්න ඕනෙ දරුවන් මේ කමන්න අපි බලමු තල කව්පි තල කව්පි තල කව්පි නමයයි තල කව්පි නවයයි මෙතන හයක් තියෙනවා තල කව්පි තල කව්පි තල කව්පි තල කව්පි තුනයි හයතුනේ නවයයි ඔක පුරෝල පුළුවන්නේ හයයි අඩයි දාහතරයි තුනයි නවයයි දොලායි තුනයි හතයි දහයයි එතන මේක පුරුවන් හතයි තුනයි දහයයි දහනමේ හතරයි විසි තුනයි හතරයි විසි තුනයි දැහන එක බෝග වර්ගයක් පමණක් පවනයි අටයි හතරයි දෙකයි එකයි මෙත් එක බෝග වර්ගය අටයි දෙකයි දහයයි පහළවයි බෝගවර්ග දෙක පවනක් වාවනය හයයි නමයයි හතයි කියද නවේ හතයි දාසයයි හයයි විසි දෙකයි නවයයි දාසයයි හයයි විසි දෙකයි බෝගවර්ග දෙකක් වාවනය බෝගවර්ග දෙකක් පමණක් වාවනය විසි දෙකයි බෝගවර්ග දෙකක් වාවනය මේ තුන් දෙනත් බෝගවර්ග දෙකයි කොට විසි පහයි දාය දානමේ විසි පායි අන්න ප්‍රශ්න මේ වගේ ගානක් හදන්න හොඳම ක්‍රමේ තමයි මේ විදි ති මෙවැනි ගැටලු මංගාව ගොඩාක් තියෙනවා ළමයි නමුත් ඒකන මේ වැඩේ අපි සාමාන්‍ය පෙළ විභාගෙදී අවශ්‍ය දේවල් තමයි කියල දුන්නේ බලන්න දරුවන්න අපි කුලක ඔබේ අච්චුපොතේ සියලුම නිදසුන් සියලුම අභ්‍යාස කතා කරලා මගෙත් විශේෂ මූලධර්ම සහ ගැටලු කීපයක් එක මේ පාඩම මම මෙතනින් නිම කරනවා කුලක පාඩම.